අයිබන් පුතේ මම ඔයාලා සාදරයෙන් පිළිගන්නවා YouTube එක ඔස්සේ පුතාලට අරගෙන එන තුන්වෙනි වීඩියෝ එකට මේ පාඩමේදී මම කතා කරන්නේ 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩම වන ශාක හා සත්ව සෛලවල ව්‍යුහය සහ කෘත්‍යය කියන පාඩම මේ පාඩම 10 ශ්‍රේණියේ දුවල පුතාලට වගේම 11 ශ්‍රේණියේ මේ අවුරුදු විභාගය ලියන්න ඉන්න දුවල පුතාලටත් ඒක වගේ වැදගත් වෙනවා मीट अमतरव पुते मम पलवेनि वीडियोस देखेदी 11 श्रेणी 10 वेनि पाठम वन विद्युत उपकरण वल जवे सह शक्ति केन पाठम गन कथा कर ए पाठमे वीडियोस बलला नैत्नं मे वीडियो एक बलन्न कलिन पुताले वीडियोस देखत बलल इन्न ए वीडियोस देखे लिंक एक पल्हा डिस्क्रिप्शन एके दाला तियेनवा ए वगेम मेतन मे आइकियल आइकन एकक वेटे ए आइकन एक क्लिक करलत पुतालटे परण वीडियोस देख बलन्न पुलुवन දැන් ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ දරුවනේ සෛලයක් කියන්නේ මොකක්ද කියලා. පුතේ සෛලය කියලා කියන්නේ අපි හත වසර දිගන ගන්නවා ජීවීන්ගේ තනුම් මේකකය සෛලය කියලා ඉගෙන ගන්න. මොකක්ද ඒකේ අදහස? ඒකෙදි කියන්නේ මෙහෙම දෙයක්. අපි වෙන්න පුළුවන්, ඒ කියන්නේ මිනිස් වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්, ශාක වෙන්න පුළුවන්, සුදු ජීවීන් වෙන්න පුළුවන්. හැදිලා තියෙන්නේ ඇහැට පේන්නේ නැති සෛල කියන జాතියකි. එහෙම අපි හත වසර දිගන ගන්න. දැන් අපි 10 දි කරන්න යන්නේ මේ සෛලය කියන පාඩම ගැන පුතේ දීර්ඝ වශයෙන් නැත්නම් සෛලය ගැන දීර්ඝ වශයෙන් ඉගෙන ගන්න එක තමයි පුතේ අපි දැන් 10 වසර දි කරන්න යන්නේ තේරුණාද මේකෙදි පුතේ අපි තේරුම් ගත යුතු කාරණේ තමයි අපි මේ පාඩමේදී දීර්ඝ වශයෙන් කතා කරනවා සෛලය කියන්නේ මොකක්ද සෛලය හැදිලා තියෙන්නේ කොහොමද සෛලය ඇතුලේ තියෙන දේවල් මොනවද ඒ වයින් වෙන්නේ මොනවද ඒව කියන කරුණු ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරනවා තේරුණාද අපි දැන් පාඩමේ ආරම්භයක් විදියට පොඩ්ඩක් සෛලය පිළිබඳ ඉතිහාසයේ පැත්තට යොමු වෙලා බලමු. පුතේ 1665 විද්‍යාඥයෙක් හිටියා රොබර්ට් හුක් කියලා. මේ ඉන්නේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. එයා ගාව තිබ්බ පුතේ එයා නිර්මාණය කරගත් අන්වීක්ෂය. ඒ අන්වීක්ෂයේ දාල අනුරුවක් තමයි පුතාලට මෙතන පේන්නේ. එයා මේ අන්වීක්ෂය මගින් පුතේ පරිසරයේ තිබ්බ මේ කිරැබ කෑල්ලක් එයාගේ අන්වීක්ෂර දාලා නිරීක්ෂණය කරලා බැලුවා. එයා එක එක දේවල් නිරීක්ෂණය කරලා බලද්දී ඔය කිරලබ කෑල්ලකුත් කිරලබේක කොටසකුත් එයාගේ මෙන්න මේ අන්වීක්ෂය ඇතුළට දාලා නිරීක්ෂණය කරලා බැලුවා. එයා එහෙම දැක්කම ටිකක් පුදුමයටපත් වුණා. ඒ කියන්නේ කිරලබේ ඇත්තට අරගෙන බැලුවයින් පස්සේ පුතේ එයාගේ ඇත්ත ඇස් දෙකට පේන්නේ නැති වුණාට එයාගේ අන්වීක්ෂර දාලා බැලුවයින් පස්සේ එයා දැක්කා මේ කිරලබේ ඇතුලේ පුතේ පොඩි කුටි කුටි නැත්තම් කුටීර කුටීර තියනවා කියලා. මෙන්න මේ විදියට. හරියට නිකන් මීවදේක වගේ. මීවදේක වගේ කුටීර ගොඩක් කිරලැබය ඇතුලේ තියනවා කියලා. එයා ඊට පස්සේ ඒ කිරලැබේ කොටස නිකන් අරගෙන බැලුවොත් මේකේ පේන කුටීරයක් නැහැ. හැබැයි ඒ කිරලැබ කොටස පුතේ අන්වීක්ෂර දාලා බැලුවම අන්වීක්ෂයෙන් බලද්දී ඒ කිරලැබය නිර්මාණය වෙලා තියෙන්නේ පොඩි පොඩි කොටු කොටු ගොඩකින්. නැත්තම් මේ විදියට මීවදේක වගේ කුටීර ගොඩකින් කියලා එයා නිරීක්ෂණය කරා. ඊට පස්සේ එයා මෙහෙම හිතුවා. දැන් කිරලැබ ගන්න පුතේ ශාකවලින්නේ. ශාක කොටසකින් ගන්න පැහැදිලිද? එතකොට මෙයා හිතුවා මෙහෙම. දැන් කිරලැබ නිර්මාණය කරගන්න ওই ශාකවල මුල් කොටසක් නැත්තම් අර මේ අපි ඉගෙන ගන්න කඩෝලාන ශාකවල පුතේ තියෙන්නේ මේ වායුදර මුල් නැත්තම් සොසන මුල් කියලා ඔන්න ඔය කොටස් කපලා අපිට කිරලැබ නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මෙයා හිතුවා කිරලැබේ අරගෙන තියෙන්නේ මොකෙන්ද? ශාකයකින් අරගෙන තියෙන නැත්නම් ශාක කොටසකින් එතකොට මේ ශාක කොටස නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ කුටීර ගොඩකි නැත්නම් මේ වගේ කුටීර ගොඩක් එකතු වෙලා තමයි කිරලැබ කොටස නිර්මාණය වෙලා තියෙන්නේ කිරලැබේ කියන ශාක කොටස නිර්මාණය වෙලා තියෙන්නේ මේ වගේ කුටීර ගොඩකි එතකොට මේ කුටීර වලට එයා ඒ කාලේ දීපු නම තමයි පුතේ සෙල්ස් කියන වචනේ ඒකට සිංහලෙන් ඒ කාලේ අපි කිව්වා කුටීර කියලා වර්තමානයේ අපි සෛල කියලා හඳුන්වන්නේ රොබර්ට් හුක් විද්‍යාඥය එදාමී නම් දීපු කුටීර වලට තමයි. පැහැදිලිද? ඕක තමයි සෛලය පිළිබඳ මිනිසාගේ ප්‍රථම අධ්‍යයනයේ විදිහට අපි සාමාන්‍යයෙන් සලකන්නේ. ඊට පස්සේ පුතේ විද්‍යාව ක්‍රමක්‍රමයෙන් දියුණු වෙගෙන ගියා. විද්‍යාඥයෝ මේ රොබර්ට් හුක් කිව්ව කරුණු පිළිබඳව අවධානය යොමු කරා. එයාගේ මේ හොයාගත්ත මීවදේක කුටීර විදියට එයා දැක්ක කිරලැබේ කොටස් පිළිබඳ එයා එයාගේ සටහන් පොත්වල සටහනුත් කරලා තිබ්බා. ඊට පස්සේ විද්‍යාවේ ඔහොම දියුණුවත් එක්ක යද්දී 1800 ගණන් වලදී 1838 දී විතර පුතේ විද්‍යාඥයෝ 3 දිනක් හිටියා. කවුද? ග්ලයිඩන්, ෂ්වාන් සහ රැඩල්ෆ් වර්කව් කියන සයන්ටිස්ට්ලා 3 දිනක් හිටියා.
ඒ සයන්ටිස්ලා තුන්දෙනා එකතු වෙලා පුතේ සෛලවාදය කියලා තියරි එකක් ගොඩනැගුවා. නැත්නම් සෙල් තියරි එක. මොනවද සෙල් තියරි එකේ තියෙන්නේ? සෙල් තියරි එකේ තියෙන්නේ පුතේ ඔය රොබර්ට් හුක්ගෙන් පස්සේ ඒ කට්ටිය දීර්ඝ වශයෙන් සෛලයේ පිළිබඳ පරීක්ෂණ කළා ඒ කට්ටිය හොයාගත්ත සියලුම කරුණු අඩංගු කළා පුතේ හදපු තියරිය නැත්නම් හදපු වාදය තමයි පුතේ සෛලවාදය කියලා කියන්නේ. මේ සෛලවාදය ඉදිරිපත් කරේ පුතේ ග්ලයිඩන්, ෂෝන් සහ රැඩල්ෆ් වර්කව් කියන විද්‍යාඥයෝ තුන්දෙනා. දැන් අපි බලමු සෛලවාදයේ තියෙන කරුණු තුන මොනවද කියලා. මේ කරුණු තුන පුතේ අනිවාර්යෙන්ම පුතාලා මතක තියාගන්න ඕනේ මේක විභාගෙට අහන්න. පළවෙනි කාරණේ වෙන්නේ මොකක්ද සෛලවාදයේ තියෙන පුතේ? පළවෙනි කාරණේ වෙන්නේ ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍යමයකකේ වන්නේ සෛලය. මොකක්ද? ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍යමයකකේ වන්නේ සෛලය. දෙවැනි එක පරිසරයේ සිටින ජීවී නිර්මාණය වෙලා තියෙන එක්කෝ එක සෛලයකින් නැත්නම් සෛල කිහිපයකින්. තේරුණාද? තුන්වෙනි පොයින්ට් එක මොකද්ද? තුන්වෙනි පොයින්ට් එක තමයි පුතේ දැනට තියෙන සෛල ඇතිවන්නේ ඊට කලින් තිබ්බ සෛලවලින්. දැනට තියෙන සෛල ඇතිවන්නේ ඊට කලින් තිබ්බ සෛලවලින්. දැන් පුතේ අපි බලමු ග්ලයිඩන් ෂෝන් සහ රැඩල්ෆ් වර්කව් ඉදිරිපත් වෙලා නිර්මාණය කරපු සෛලවාදයේ මේ කරුණු තුන ගැන පොඩ්ඩක් වැඩිදුර අධ්‍යයනය කරලා බලමු. ඒ කියන්නේ ව්‍යුහමයකකේ කියන්නේ මොකක්ද? කෘත්‍යමයකකේ කියන්නේ මොකක්ද? ඊට පස්සේ තනි සෛලකින් හැදිච්ච ජීවීන් ගැන කියනවා, සෛල ගොඩකින් හැදිච්ච ජීවීන් ගැන කියනවා, කලින් තිබ්බ සෛලවලින් ඇතිවෙච්ච හැටි ගැන කියනවා. ඔන්න ඔය ගැන අපි කතා කරලා බලමු. හරිද? දරුවනේ, දැන් අපි බලමු ජීවීන්ගේ ව්‍යුහමයකකේ සහ කෘත්‍යමයකකේ සෛලය කියන්නේ මොකක්ද කියන එක ගැන. අපි ඔය වචන දෙක ගැන දරුවනේ වෙන වෙනම ඉස්සෙල්ලා කතා කරලා බලමු. අපි පළවෙනි කාරණේ විදියට සලකමු ජීවීන්ගේ ව්‍යුහමය ඒකකයේ සෛලය කියන්නේ මොකක්ද කියන එක. අපි ව්‍යුහමය ඒකකයේ කියන එකට ඉංග්‍රීසි නම බැලුවොත් මට හිතෙනවා ඔයව පුතාලට වැඩිදුර තවත් හොඳට තේරෙයි කියලා. ව්‍යුහමය ඒකකයට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ට්‍රක්චරල් යුනිට් එක. නැත්තම් අපි කියනවා ජීවීන්ගේ ස්ට්‍රක්චරල් යුනිට් එක සෛලය කියලා. මොකක්ද ඒකේ තේරුම? මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ, මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන්ගේ දේහය තැනිලා තියෙන්නේ සෛල එකතු වීමෙන් කියන එක තමයි ජීවීන්ගේ ව්‍යුහමයකකේ සෛලය කියන එකේ අදහස වෙන්නේ. තේරුණාද? අපි දැන් ඔක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමුකෝ. දැන් පුතාලට මෙතන පේනවා ගඩොල් බිත්තියක්, ඒ වගේම මී වදයක්. දැන් මෙතන තියෙන මේ ගඩොල් බිත්තිය කියන ව්‍යුහය, ගඩොල් බිත්තිය කියන ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ මොනව එකතු වෙලද? පුතාට පේනවා මේ ගඩොල් බිත්තිය කියන ව්‍යුහය, ගඩොල් බිත්තිය කියන ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ ගඩොලෙන් ගඩොල එකතු වෙලා. ගඩොලෙන් ගඩොල එකතු වෙලා ගඩොල් බිත්තිය කියන ලොකු ව්‍යුහය නැත්තම් ස්ට්‍රක්චර් එක හැදෙන. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා මී වදයක්. මී වදේ කොහොමද හැදිලා තියෙන්නේ? මී වදේ හැදිලා තියෙන්නේ අර මී වදේක තියෙනවනේ කුටීර, නැත්නම් අර මේ ස්ට්‍රක්චර් මේ ෂඩශ්‍ර තියෙනවනේ. ඒ ෂඩශ්‍ර එකතු වෙලා තමයි මී වදේ කියන ලොකු ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්, මොකක්ද ගඩොල් බිත්තිය කියන ලොකු ස්ට්‍රක්චර් එකේ, ගඩොල් බිත්තිය කියන ලොකු ව්‍යුහය හැදිලා තියෙන්නේ ගඩොල කියන චූටි ස්ට්‍රක්චරල් යුනිට් එක එකතු වෙලා. නැත්තම් ගඩොලෙන් ගඩොල එකතු වෙලා තමයි ගඩොල් බිත්තිය කියන ලොකු ව්‍යුහය හැදිලා තියෙන්නේ. අර වගේ ෂඩශ්‍ර එකතු වෙලා තමයි මී වදය කියන ලොකු ව්‍යුහය හැදිලා තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මෙහෙම, ගඩොල් බිත්තිය කියන ලොකු ව්‍යුහය හැදිලා තියෙන පොඩිම එක්කෙනා කවුද? ගඩොල. නැත්තම් ඒ ස්ට්‍රක්චර් එකේ ස්ට්‍රක්චරල් යුනිට් එක, කුඩාම යුනිට් එක තමයි මොකක්ද? ගඩොල. ඒ වගේම අර මී වදය හැදිලා තියෙන ස්ට්‍රක්චර් එකේ, මී වදයකින් ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන කුඩාම ඒකකයේ තමයි මොනවද? අර ෂඩශ්‍ර. ඒ ෂඩශ්‍ර එකතු වෙලා තමයි ලොකු මී වදය කියන ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. පැහැදිලිද? ඕකම දැන් අපිට ඇප්ලයි කරලා බලමුකෝ. දැන් අපි ගමු පුතේ ශාකයක් ගමු. ශාක හැදිලා තියෙන්නේ කවුරු එකතු වෙලද? ශාක හැදිලා තියෙන්නේ ශාක සෛල කියන යුනිට්ස්, ශාක සෛල කියන ඒකක කෝටි ගාණක් එකතු වෙලා ශාකය නිර්මාණය වෙලා තියෙනවා. ඊට පස්සේ මිනිහෙක් අපි මිනිස්සෙක් ගමු.
मनुष्य गत्तायन पास्से मनुष्य कोहोमद निर्माणे वेला तियेन्नी सत्वशैल कियन यूनिट्स नैत्तन सत्वशैल कियन एकक कोटि गाणक एकतु वेला तमयि मिनिसा निर्माणे वेला तियेन्नी। एतकोट पोते सरल अदहस तमयि गडोल बित्तियक् गडोलेन गडोल एकतु वेला गडोल बित्तियक् हदेनवा वगे शैलेन शैल एकतु वेला शाखयक् निर्माणे वेनवा। सत्वशैल सत्वशैल एकतु वेला मनुष्येक नैत्तन सतेक निर्माणे वेनो। एतकोट मिनिसा कियन लोकु व्यूहये तैनिला तियेन्ने ए व्यूहये तैनिला तियेन्ने निर्माणे वेला तियेन्ने सत्वशैल एकतु वेला। शाखय कियन लोकु व्यूहय निर्माणे वेला तियेन्ने शाखशैल एकतु वेला। एतकोट शाख वेन्न पुलुवन् सत्तु वेन्न पुलुवन् हदिला तियेन सरलम यूनिट एक नैत्तन कुडाम एककय तमयि मोकद्द पुते शैलय। එනිසාපිකයනවා ශාක වේවා සතු වේවා මේ ලෝකේ ඉන්න ජීවීන් තැනිලා තියෙන්නේ මොනව එකතු වෙලද කුඩාම කුඩා සෛල ගොඩක් එකතු වෙලා ඒ ව්‍යුහයේ තියෙන සරලතම එකකේ තමයි මොකද්ද පුතේ සෛලය කියලා කියන්නේ ඕකට තමයි අපි කියන්නේ ජීවීන්ගේ ව්‍යුහමේ ඒකකය සෛලය කියලා කියන්නේ පැහැදිලිද right जीवीन गे व्यूह में एक के दें साइले के ला पुताला टेगेन नुवाने एत तेकं पुताला मातक तियागान नुवाने दें आपी गामु मिनिस देहे गामु मिनिस देहे दिलतीने साइला कोटी गाना के कत्वी लता मैं है बे मातक तियागान नुवाने कारने आकता मैं आपे एगे एक एक जाती साइला थी है एक याने आपे एग निर्माने वेला थी ने उक्कुम एकम जाती साइला वाल इन्ने वे साइला वाल इन्ता मैं निर्माने वेला थी ने साइला वाल हैड है ए साइला वाल टेकेन नाम में किने करे विनास उदाहरण एक विधि अट रतुरुद्राणु शैल කියලා කියනවා සුදුරුද්‍රාණු ශෛල තියෙනවා ස්නායු ශෛල තියෙනවා අපිච්ඡද ශෛල තියෙනවා ඔය වගේ ශෛල ගොඩාරයක් තියෙනවා අපි ඒ ගැන ජීවීන්ගේ ලාක්ෂණික පාඩමේදී ඉගෙන ගන්න ශාක ගත්තත් ශාකත් එහෙමයි ශාක හැදිලා තියෙන්නේ ශෛල ගොඩාරයක් එකතු වෙලා තමයි හැබැයි දැන් ශෛල හිතන්න ශෛල ලක්ෂයක් තියෙනවා කියලා ඒ ශෛල ලක්ෂයේම එකම ජාතියේ ශෛල නෙවෙයි එක එක ජාතියේ ශෛල මෘදුස්තර ශෛල කියනවා දුරස්තර ශෛල කියනවා ඒ වගේ එක එක ජාතියේ ශෛල එකතු වෙලා තමයි ශාක දේහ නිර්මාණය වෙලා තියෙන්නේ किसी तारक ने निर्माण वेल तीन शैल वाली तम है ये शैल वाल व्यूह शैल वाल हेड निकट विना इक पोडक मतक तीयगा जीवन के लाक्षणिक पाठमे मंग इक कील दिन अटवनी पाठमे राइट देन पोते आप बलम जीवीन कृत्रिमेकानी मुखग्ध कील अब इंग्रीसियन कीयनवा जीवीन फंक्शनल यूनिट शैल कील मुखग्ध कृत्रिमेके शैल कील कियन कृत्रिमेकके शैलय किला कियन्नी जीवी देहे तियन कार्यान इटु किरीमट हेडगहिच्च कुडाम जैवी एकके तमयि शैलय किला कियन्नी। ए कियन्नी दैन शाक वेन्न पुलुवन् सत्तु वेन्न पुलुवन् हेदिला तियन्नी शैलय एकतु वेलानी। एतकोट मे शाकवल हो वेवा सत्तुन्गे वेवा यम किसी कार्यक वेनवना यम किसी जीवी कार्यक वेनवना ए कार्य करण पोडिमेक्केना तमयि शैलय। දැන් උදාහරණයක් විදියට අපි මෙහෙම බලමුකෝ අපි දන්නවා පුතේ අපේ ශරීරය හරහා ඔක්සිජන් පරිවහනය වෙනවා අපේ ඇඟේ හැදිලා තියෙන සෛල වැඩ කරන්න ඔක්සිජන් ඕන වාහනයකට පෙට්‍රල් ඕන වගේ අපේ ඇඟේ සෛල වැඩ කරන්න ඔක්සිජන් සහ ආහාර අවශ්‍යයි සරල ආහාර අවශ්‍යයි එතකොට අපේ ඇඟේ තියෙන සෛල වැඩ කරන්න ඔක්සිජන් ඕන නම් අපේ ශරීරයේ විසින් සෛල වලට මොනව ලබා දෙන්න ඕනද ඔක්සිජන් ලබා දෙන්න ඕනනේ පරිවහනය කරන්න ඕනනේ නහයින් හුස්ම අරගෙන නැත්නම් ආශ්වාසය කරලා ආශ්වාසය කරපු ඔක්සිජන් කොහට යනවද පෙනහැලි වලට යනවා පෙනහැලි වල තියෙන ඔක්සිජන් අපි ශරීරය පුරා පරිවහනය කරන්න ඕන එතකොට පෙනහැලි වල තියෙන ඔක්සිජන් ශරීරය පුරා පරිවහනය කරනවනේ අපි කියනවා මිනිස් දේහයේ විසින් ශරීරය පුරා ඔක්සිජන් පරිවහනය කරනවා කියලා එතකොට ජීවීන්ගේ සිදුවන කාර්යය තමයි එක කාර්යයක් තමයි ජීවී කාර්යයක් තමයි දේහය පුරා ඔක්සිජන් පරිවහනය කිරීම එතකොට මේ ඔක්සිජන් පරිවහනය කිරීම කියන වැඩේ කරන කුඩා මෙක්කෙනා කවුද කුඩා මෙක්කෙනා තමයි පුතේ රතුරුදුරාණු සෛල අපේ ඇගේ තියෙන රතුරුදුරාණු සෛල විශාල ප්‍රමාණයක් තියෙන ලක්ෂ ගණක් තියෙන ඒ රතුරුදුරාණු සෛල වෙන වෙනම මොනව කරනවද පුතේ ඔක්සිජන් පරිවහනය කරන ඒ ඔක්සිජන් පරිවහනය කරාම අපි පොදුවේ කියනවා අපේ ශරීරය විසින් මොනව කරනවා කියලා කියනවද ऑक्सीजन परिवहने करना गेला कियन पहले दे इतकोट ऐतटम ऑक्सीजन परिवहने किरीम कियन वैडे करन कुडा में किना काउद रतुरुद्राणु साइल ये रतुरुद्राणु साइल टिक अगेती ना ओक्कोमटिक रतुरुद्राणु साइल टिक एकतु वेला ऑक्सीजन परिवहने कराम
අපි පොදුවේ කියනවා මිනිස් මිනිසාගේ ශරීරය විසින් රුධිර සංසරණ පද්ධතිය විසින් ඔක්සිජන් පරිවහනය කරනවා කියලා. එතකොට අපේ ඇඟේ සිද්ධ වෙන එක ජීවී කාර්යයක් උදාහරණයක් ගත්තා ඔක්සිජන් පරිවහනය. ඒ ඔක්සිජන් පරිවහනය කරන කුඩාම එක්කෙනා කවුද? රතු රුධිර අණුසයි. පැහැදිලි කින කතාව. ඊට පස්සේ පුතේ ආවේග සන්නයනය. මොකක්ද ආවේග සන්නයනය කියලා කියන්නේ? දැන් ඉදි කට්ටක් අරගෙන මෙහෙම අතට ඇන්නු. අපිට ඒකේ වේදනාවක් දැන. ඇගිල්ලකට ඇගිල්ල පිච්චුනොත් එහෙම ගිනි පෙල්ලකට අපිට ඒකේ වේදනාවක් දැන. මම මේ කතා කරන එක පුතාලට ෆෝන් එකෙන් හරි ලැප් එකකින් හරි බලද්දි කම්පියුටරයකින් බලද්දි මොනවා වෙනවද? මගේ සද්දය ඇහෙනවා, මගේ රූපේ පේනවා. ඒව ඇස් සහ කන්වලට ගිහින් පුතාලගේ මොළයට ගියාම ඒක පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඔය විදියට අපිට ලැබෙන උත්තේජ තේරුම් ගන්න අපේ ශරීරය පුරා මොනව අරගෙන යන්න ඕනද පුතේ? ආවේග අරගෙන යන්න ඕන. නැත්නම් සරලව සිග්නල්, නැත්නම් මොනවද පණිවිඩ අරගෙන යන්න ඕන. ඔය පණිවිඩ අරගෙන යන්නේ අපේ ස්නායු පද්ධතිය විසින්. අපි කියනවා සරලව මිනිස්සුන්ගේ ශරීරය හරහා පණිවිඩ අරගෙන යනවා, නැත්නම් ආවේග අරගෙන යනවා කියලා. ඒ ආවේග අරගෙන යන ආවේග අරගෙන යෑම කියන වැඩේ කරන කුඩාම එක්කෙනා කවුද? කුඩාම එක්කෙනා තමයි පුතේ ස්නායුසයි. අපේ ඇගේ තියෙන ස්නායුසයිල ගොඩක්. ඒ ස්නායුසයිල එකතු වෙලා ස්නායු පද්ධති නිර්මාණය වෙලා තියෙනවා. ඒ ස්නායුසයිලෙන් ස්නායුසයිලෙ මොනව වෙනවද පුතේ? ආවේග අරගෙන යනවා. ඒ ආවේග අරගෙන යන නිසා අපි පොදුවේ කියනවා අපේ ශරීරය පුරා මොනව අරගෙන යනවා කියලා කියනවද? ආවේග අරගෙන යනවා කියලා කියනවා. පැහැදිලිද කියන කතාව? එතකොට මිනිසාගේ දේහයේ සිදුවෙන තවත් ජීවි කාර්යයකට උදාහරණයක් තමයි ආවේග සන්නයනය කිරීම. ආවේග අරගෙන යන එක අපි කියනවා අපේ මිනිසාගේ දේහයේ විසින් ආවේග අරගෙන යනවා කියලා. හැබැයි ඇත්තටම ආවේග අරගෙන යනවා කියන වැඩේ කරන කුඩාම එක්කෙනා කවුද? ස්නායුසයිල. අපේ ඇගේ ස්නායුසයිල ගොඩක් තියෙනවා. ඒ ස්නායුසයිල වෙන වෙනම ආවේග අරගෙන ගියාම අපි පොදුවේ කියනවා අපේ ශරීරය විසින් මොනව අරගෙන යනවා කියලාද? අපේ ශරීරය පුරා ආවේග අරගෙන යනවා කියලා. එතකොට පුතාලට පැහැදිලි වෙන දේ තමයි අපේ ඇගේ නොයෙකුත් කාර්යයන් සිද්ධ වෙන. ආවේග අරගෙන යනවා, ඔක්සිජන් පරිවහනය කරනවා, ඔය වගේ නොයෙකුත් කාර්යයන් සිද්ධ වෙන. ඔය කාර්ය කරන කුඩාම එක්කෙනා කවුද? ඔය කාර්ය කරන කුඩාම එක්කෙනා තමයි පුතේ සයිල. නැත්තම් ජීවි දේහයක සිද්ධ වෙන කාර්යයන් කරන කුඩාම එක්කෙනා තමයි පුතේ සයිලය කියලා කියන්නේ. පැහැදිලිද? ඔකට අපි කියනවා ජීවීන්ගේ කෘත්‍රිමයකකේ මොකක් කියලාද කියන්නේ? සයිලය කියලා කියන. දරුවනේ, දැන් අපි බලමු සයිලවාදයේ තියෙන දෙවනි කාරණය ගැන. මොකක්ද පුතේ සයිලවාදයේ තියෙන දෙවනි කාරණේ? සයිලවාදයේ තියෙන දෙවනි කාරණේ තමයි පරිසරයේ ඉන්න සියලුම ජීවීන් හැදිලා තියෙන්නේ එක්කෝ තනි සයිලයකින්, නැත්නම් සයිල කිහිපයක් එකතු වෙලා. ඕක තමයි සයිලවාදයේ තියෙන දෙවනි පොයින්ට් එක වෙන්නේ. දැන් පොඩ්ඩක් අපි ඒ ගැන පොඩ්ඩක් බලමුකෝ පුතේ. දැන් පරිසරයේ සමහර සත්තු ඉන්නවා පුතේ, ඇත්තටම එයාලා නිර්මාණය වෙලා තියෙන තනි සයිලයක්. ඔක්කොටම තියෙන සයිල එකයි. පුතාලට මෙතනදී උදාහරණ පේනවා ඇමීබා, පැරමීසියම්, එව්ග්ලීනා කියන ජීවීන් ගත්තයින් පස්සේ ඒ ජීවිය, ඒ සතා, ඒ සුද්‍ර ජීවිය කියලා කියන්නේ තනිකර එක සයිලයකට. ඒ ජීවියගේ සයිල ගොඩක් නැහැ. ජීවිය කියලා කියන්නේ තනි එක සයිලයකට තමයි පුතේ ජීවිය කියලා කියන්නේ. දැන් ඇමීබා ගත්තොත් එහෙම ඇමීබාගේ චලනය සිද්ධ වෙන්නේ, බහිස්රාවය, ශ්වසනය ආදී එයා කරන සියලුම ජීවි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පුතේ ඒ තනි සයිලය ඇතුලේ තමයි සියල්ල සිද්ධ වෙන්නේ. එව්ග්ලීනගෙත් එහෙමයි, පැරමීසියම්ගෙත් එහෙමයි. එතකොට ඒ වගේ ජීවීන්ට අපි කියන්නේ පුතේ ඒක සයිලක ජීවි, තනි සයිලයකින් නිර්මාණය වෙච්ච ජීවි. එයාලගේ තනි සයිලය ඇතුලේ තමයි සියලුම ජීව ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ පුතේ අපිට කියන්නේ කවුද? අපිට කියන්නේ පුතේ බහුසයිලක ජීවි. පරිසරයේ ඉන්නවා පුතේ තනි සයිලයකින් අර මං කිව්ව ජීවීන්ට අමතරව සයිල එකකට වඩා වැඩි ප්‍රමාණයක්, දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් නිර්මාණය වෙච්ච ජීවීන් ඉන්නවා. ඒ කට්ටියට කියන්නේ පුතේ බහුසයිලක ජීවීන් කියලා. පරිසරයේ ඉන්න හොඳම බහුසයිලක ජීවීන්ට උදාහරණ තමයි අපි. ශාක, සත්තු, සතා, සීපාව, බල්ලු පූස, ඔය ඕනම දෙයක් ගත්තොත් පුතේ අනිවාර්යයෙන්ම මොන සයිලක ජීවියෙක්ද පුතේ? බහුසයිලක ජීවීන් තමයි. පුතාලා දන්නවද මිනිස් දේහය ගත්තොත් පුතේ ආසන්න වශයෙන් නිකන් දලාගයක් කිව්වොත් පුතේ අපේ ඇඟ නිර්මාණය වෙලා තියෙන්නේ පුතේ සත්ව සයිල ට්‍රිලියන 30කට ආසන්න ප්‍රමාණයක් එකතු වෙලා. මම ආසන්න ගයක් කිව්වේ ට්‍රිලියන 30කට ආසන්න ප්‍රමාණයක් එකතු වෙලා තමයි පුතේ අපි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර ඇහැට පේන්නේ නැති අර චූටි චූටි සයිල තියෙන්නේ, ඒවා ට්‍රිලියන 30ක් එකතු වෙලා තමයි මේ අපේ ශරීර දේහය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට හිතා ගන්න පුළුවන්.
එනිසා අපිට කියන්නේ මොන සෛලක ජීවීන් කියලාද කියන්නේ පුතේ බහුසෛලක ජීවීන් කියලා. ඒ නිසා පරිසරයේ ඉන්න සත්තු එක්කෝ අනිවාර්යෙන්ම එක සෛලයකින් හැදිලා තියෙන්න ඕනේ. නැත්නම් අනිවාර්යෙන්ම සෛල ගොඩකින් හැදිලා තියෙන්න ඕනේ. හෙවත් බහුසෛලක ජීවීන් වෙන්න ඕනේ. ඒක තමයි සෛලවාදයේ දෙවැනි පොයින්ට් එක. පරිසරයේ ඉන්න සත්තු එක්කෝ ඒක සෛලිකයි නැත්නම් එක සෛලයකින් හැදිච්ච කට්ටිය නැත්නම් සෛල ගොඩකින් හැදිච්ච මොන සෛලක ජීවින්ද පුතේ බහුසෛලක ජීවි. ග්ලයිඩන් ෂෝන් සහ රැඩල්ෆ් වර්කෝ කිව්ව සෛලවාදයේ දෙවැනි පොයින්ට් එක තමයි පුතේ ඕක. ඊට පස්සේ පුතේ තව එකක් තියෙනවා. මොකක්ද? තුන්වෙනි කාරණා. මොකද තුන්වෙනි කාරණේ? තුන්වෙනි කාරණේදී පුතේ ඒ සයන්ටිස්ට්ලා තුන්දෙනා කියනවා සෛලවාදයේදී වර්තමානයේ දැනට ශරීරයේ තියෙන ශරීරය වෙන්න පුළුවන් ශාක දේහයක වෙන්න පුළුවන් තියෙන සෛල ඇති වෙන්නේ ඊට කලින් තිබ්බ සෛල වලින් කියලා. පැහැදිලිද? මේ ගැන මම දැන් කතා කරන්න යන්නේ. මේ ගැන මම පුතාලත් එක්ක දීර්ඝ වශයෙන් කතා කරනවා. සෛල විභාජනය කියලා මාතෘකාවක් තියෙනවා මේ පාඩමේ අන්තිමට. අන්න එතනදී පුතේ අපි කතා කරමු කලින් තිබ්බ සෛල වලින් කොහොමද නව සෛල ඇති වෙන්නේ. ඒ කියන්නේ අපේ සරල භාෂාවෙන් කිව්වොත් පුතේ අපේ ශරීරයේ තියෙන සෛල එකපාරට උඩින් පාත් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒව ඇති වෙන්නේ ඊට කලින් තිබ්බ සෛලවල විභාජනය කියලා ක්‍රියාවලියකින්. ඒ ගැන අපි සෛල විභාජනයේදී කතා කරමු. මම ඒ ගැන මෙතනදී වෙලාව ගන්නේ නැහැ. පුතාලත් එක්ක ඒ ගැන විස්තර කරා. පැහැදිලිද? ඕක තමයි පුතේ සෛලවාදයේ යටතේ තියෙන ප්‍රධාන කරුණු තුන. පැහැදිලිද? දරුවනේ දැන් අපි හදන්නේ ශාක සහ සත්ව සෛලවල ව්‍යුහය නිරීක්ෂණය කරන්න. ඔයාලා දන්නවා පුතේ ශාක හා සත්ව සෛලවල ව්‍යුහය විද්‍යාගාරයේ නිරීක්ෂණය කරන්න නම් අපිට මෙන්න මේ කියන උපකරණය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකක්ද මේ උපකරණය? මේකට කියන්නේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය. සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් තමයි ශාක සෛලයක් හෝ සත්ව සෛලයක් විද්‍යාගාරයේදී නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. මේ අවස්ථාවේදී පුතේ මම ඔයාලට කියලා දෙන්නේ ශාක සහ සත්ව සෛල නිරීක්ෂණය කිරීමට අනුගමනය කරන ප්‍රධාන පියවර ටික ගැන තමයි පුතාලත් එක්ක කතා කරන්න යන්නේ. මේ ආලෝකාන්වීක්ෂය පාවිච්චි කරලා ශාක සහ සත්ව සෛල පියවරෙන් පියවර නිරීක්ෂණය කරන විදිය ගැන වීඩියෝ එකක් මම පුතාලට වෙනම සවිස්තරාත්මකව අරගෙන ඉන්නම්. දැන් පුතේ අපි හදන්නේ සංයුක්ත ආලෝකාන්වීක්ෂය පාවිච්චි කරලා ශාක සෛලයක් සහ සත්ව සෛලයක් විද්‍යාගාරයේදී නිරීක්ෂණය කරන්න. සත්ව සෛලයක් සඳහා ගන්නේ මිනිසාගේ කොපුල් සෛල. ශාක සෛලයක් සඳහා ගන්න පුතේ ලුණු සිවියක සෛල. දැන් අපි බලමු මිනිසාගේ කොපුල් සෛලයක් අන්වීක්ෂය මගින් නිරීක්ෂණය කරන ප්‍රධාන පියවර මොනවද කියලා. ඒ පියවර ටික පුතේ මෙතන පුතාලට ඩිස්ප්ලේ වෙනවා. මේ පියවර ටික පුතාලා මතක තබා ගැනීම අවශ්‍යයි. මොකද එක්සෑම් එකට ස්ට්‍රක්චර් පේපර් එකට හෝ රචනා පේපර් එකට මේ ස්ටෙප්ස් ටික අහනවා. ඒ නිසා මතක තියාගන්න. හරිද? දැන් මිනිසාගේ කොපුල් සෛල කියලා කියන්නේ මොනවද? පුතේ මිනිසාගේ කොපුල් සෛල කියලා කියන්නේ දරුවනේ අපේ මේ හම්මුල ඇතුල් පැත්තේ තියෙන සෛල. ඒ කියන්නේ කට ඇරියන් පස්සේ මේ පැත්තේ නෙමෙයි මේ කට ඇතුලේ ඒ පැත්තට වෙන්න තියෙන සෛල ටික. එතකොට කොහොමද මේ කොපුල් සෛල ගන්න? මේක ගන්න ප්‍රධාන පීවර තමයි පුතේ අපි ගන්න ඕනේ යෝගට් හැන්ද. යෝගට් හැන්ද කරගෙන කට ඇතුලට දාලා පොඩ්ඩක් තදින් පිරිමදින්න ඕනේ. මේ ලේනකම් පිරිමදින්න ඕනේ නැහැ. හොඳද? පොඩ්ඩක් තදින් පිරිමදින්න. පිරිමැද්දෙන් පස්සේ වෙන්නේ අපේ කොපුල් සෛල ගැලවිලා අර යෝගට් හැඳි ස්පර්ශ වෙනවා. එතකොට ඉතින් කටේ තියෙන ඒ හරිය තියෙන කෙල චුට්ටකුත් එක තමයි ඔක ස්පර්ශ වෙන්නේ. ඊට පස්සේ පුතේ අපි ගන්න ඕනේ මෙන්න මේ කියන කොටස. මේකට කියන්නේ මොකක් කියලාද කියන්නේ පුතේ? මේකට කියන්නේ ස්ලයිඩ් එක. නැත්තම් මොකක් කියලාද කියන්නේ පුතේ? වීදුරු කදාව කියලා කියන්නේ. දැන් අපි කරන්නේ මේ වීදුරු කදාව අරගෙන අර යෝගට් හැඳ තියෙනවනේ යෝගට් හැඳේ ස්පර්ශ වෙලා තියෙන සෛල ටික සෛල අපිට පේන්නේ නැහෙනේ කෙලත් එක්කේ තියෙන සෛල ටික මෙන්න මේ යෝගට් හැඳේ මෙතන ස්පර්ශ කරන්න ඕනේ හොඳට මෙතන මෙහෙම තියන්න ඊට පස්සේ යෝගට් හැඳ පැත්තකින් තියලා මෙන්න මේ ඩ්‍රොපර් එක ගන්න ඕනේ මේ ඩ්‍රොපර් එක කියන්නේ මේක අලුත් දෙයක් නෙවෙයි මේකින් කරන්නේ වතුර ගන්න ඊට පස්සේ මේක වතුර බීකරයකට ඔබලා වතුර ටිකක් මේකින් අරගෙන වතුර බින්දුවක් මෙතෙන්ට මෙහෙම දාන්න ඇයි පුතේ වතුර බින්දුවක් දාන්නේ දැන් මේ කොපුල් සෛල අපේ ශරීරයත් එක්ක සම්බන්ධ නැහැනේ ශරීරයෙන් ගලවලා අරගෙන තියෙන්නේ එතකොට ඒ සෛල ටික මොනව වෙනවද පුතේ වතුර නැතුව විජලණය වෙන්න පුළුවන් මැරිලා යන්න පුළුවන් එතකොට අපිට නිරීක්ෂණය අපහසු වෙන්න පුළුවන් ඒ නිසා මේ වීදුරු කදාව කියන අජීවී පෘෂ්ඨයට දාපු අපේ කොපුල් සෛල විජලණය වීමෙන් වළක්වා ගන්න අපි වතුර බින්දුවක් දාමු ඊට පස්සේ මොකක්ද ඊළඟ පියවරට තියෙන්නේ ඊට පස්සේ කියනවා පුතේ මේ මෙතිලින් බ්ලූ කියන වර්ණකින් බින්දුවක් දානවා කියලා ඇයි මෙතිලින් බ්ලූ කියන වර්ණකේ දාන්නේ පුතේ මේ කොපුල් සෛල ආලෝකාන්වීක්ෂණ නිරීක්ෂණය කරද්දී සමහරක් වෙලාවට ඒක පේන්නේ නැති වෙන්න පුළුවන් අවර්ණ තත්ත්වයේ තියෙන්න පුළුවන් හරියට පේන්නේ ඒ නිසා අපි පොඩි එකට පොඩි උපක්‍රමයක් අනුගමනය කරනවා මේකට මෙතිලින් බ්ලූ කියන ඩයි එකෙන් බින්දුවක් දාන්න
එතකොට මොකක්ද වෙන්නේ මෙතනින් බ්ලූ කියන ඩයි එක මගින් මේ කොපුල් සයිරවල යම් යම් කොටස් මොනව වෙන්න පටන් ගන්නවද පුතේ වර්ණ ගැන්වෙන්න පටන් ගන්නවා එතකොට ආලෝක අනීක්ෂේ නිරීක්ෂණය කරද්දි ඒ සයිල හොඳ හොඳට තඳට පේන පැහැදිලිද ඒ නිසා මෙතනින් බ්ලූ කියන ඩයි එක ඩයි කොප්පිය ඇතුළට මේ වගේම ඩ්‍රොප් එකක් දාලා චූටි බිඳුවක් අරගෙන මේකට දාන්න ඕන හැබැයි ඩයි වැඩිපුර දාන්න හොඳ නැහැ ඩයි වැඩි වුණොත් එහෙම මේ සයිල ඉතාම තද පාට වෙලා හරියට කොහොමවත් පේන්නේ නැති වෙලා යන. ඒ හින්දා ඉතාමත්ම චූටි බිඳුවක් තමයි දාන්න ඕන. ඊට පස්සේ කරන්න ඕනේ පුතේ මෙන්න මේක ගන්න ඕන. මේකට කියන්නේ මොකක් කියලාද කියන්නේ? මේකට කියන්නේ පුතේ වැසුම් පෙත්ත. නැත්තම් මොකක් කියලාද කියන්නේ? කවර් ස්ලිප් එක. ඊට පස්සේ මේ වැසුම් පෙත්තෙන් දැන් මෙතන තියෙනවා සෛල සාම්පල් එක තියෙනවා වතුර බිඳුවක් ඒකට දාලා තිනවා ඒක මතටම මෙතලින් බ්ලූ ඩයි එකකින් බිඳුවකුත් දාලා තිනවා ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ කවර් ස්ලිප් එක මෙතෙන්ට මෙහෙම තියන්න පැහැදිලිද දැන් මේක අපි වීදුරු කඩාව පිළියෙලා කරගෙන තියෙනවා ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ මේ පිළියෙලා කරගත්ත වීදුරු කඩාව ආලෝක අන්වීක්ෂේ වේදිකාව මත තියලා නිරීක්ෂණය කරන්න තියෙනවා ඒ නිරීක්ෂණය කරන පියවර ටික මම පුතාලට වෙනම වීඩියෝ එකකින් අරගෙන ඉන්නම් දැන් පුතාලට දල වශයෙන් මෙතන තියෙනවා කොපුල් සල නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගන්න ප්‍රධාන පියවර ටික තියෙනවා නිරීක්ෂණය කරයින් පස්සේ පේන විදිහේ දල රූපයක් තියෙනවා දැන් පේනවනේ දේව පොඩක් දම් පාටට පේන ඇයි ඒ දම් පාටට පේන්නේ සෛල වලට අපි දැම්මනේ මොනවද සෛල සාම්පල් එකට දැම්මනේ මෙතලින් බ්ලූ කියන වර්ණකේ මෙතලින් බ්ලූ කියන වර්ණකේ නිසා මොනව වෙනවද පුතේ ඔව් අර සෛල ටික වර්ණ ගැන්විලා තියෙනවා ඒ නිසා අපිට අන්වීක්ෂයෙන් බලද්දි ඒක ලස්සනට බලා ගන්න පුළුවන් තේරුණාද දැන් අපි හදන්නේ ශාක සෛලය කාලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න මේකෙදී අපි යොදා ගන්න ශාක සෛලය තමයි ලුණු ගෙඩිය ලුණු ගෙඩියක තියෙන සෛල නිරීක්ෂණය කරන්න තමයි යන්නේ මේකෙදී අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ ලුණු ගෙඩියක් අරගෙන ලුණු ගෙඩිය මැද්දෙන් කපන්න කපලා ඒක දෙබෑ දෙහිකට වෙන් වුණායින් පස්සේ එක ලුණු ගෙඩියක් අරගෙන ඒකේ මැද්දේ මාංශල කොටස තියෙනවානේ අන්නේ මාංශල කොටසෙන් සෛලයක් අරගෙන තමයි මාංශල කොටසෙන් කොටසක් අරගෙන තමයි පුතේ අපි ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න යන්නේ ඒකෙදි අනුගමනය කරන ප්‍රධාන ස්ටෙප්ස් ටික මෙතන තියෙනවා මේ ටිකත් ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න මොකද එක්සෑම් එකට ඔකේ පියවර ටික අහන්න දැන් අපි ලුණු ගෙඩිය අරම කොටස් දෙකකට වෙන් කරගත්තනේ ඊට පස්සේ බ්ලේඩ් තලයක් අරගෙන නැත්තම් විද්‍යාගාරයේ තියෙන සර්ජිකල් බ්ලේඩ් එකක් මේ ෆාමසියේ තියෙන සර්ජිකල් බ්ලේඩ් එකක් අරගෙන මොනව කරන්න පුළුවන්ද මේකේ සියුම් කොටසක් ගන්න ඕන දැන් එකපාර පුතේ මේ ලුණු ගෙඩිය තියෙන මාංශල කොටසෙන් සියුම් කොටසක් වෙන් කරගන්න පොඩි අමාරුවක් තියෙනවා මොකද ඒ කපා ගන්න සියුම් කොටස ඉතාමත්ම ඝනකම අඩු සිවියක් වගේ කොටසක් ඒක එකපාර කපා ගන්නවා. ඒකට අපි කරන්නේ මෙන්න මේ වගේ පුතේ ගන්නවා වොච් ක්ලාස් එක. මේකට කියන්නේ ඔරලෝසු තැටියක් කියලා කියන්නේ. මේකට වතුර දාන්න. වතුර දාලා මේසයක් උඩ මේක තියලා ලුණු ගෙඩිය අතට අරගෙන බ්ලේඩ් එකකින් සියුම් කොටස් කිහිපයක් කපා ගන්න. පොඩි පොඩි කොටස් ටිකක් කපාගෙන මේකට දාන්න. මේ වීදුරු ඔරලෝසු තැටියට දැම්මයින් පස්සේ අපිට ඊට පස්සේ හොයා ගන්න පුළුවන් මේ සියුම්ම කොටස මොකක්ද කියලා එකපාර කපා ගන්න බැරි වුණොත් එහෙම කොටස් කිහිපයක් දැම්මයින් පස්සේ සියුම්ම කොටස තෝරලා ගන්න. චූටි කෑල්ලක් මේකට ඕන. ඇයි දැන් මේ වතුර තියෙන ඔරලෝසු තැටියකට අර කෑලි කෑලි ටික දාන්න? මොකද දැන් අපි එකපාර අපිට ලුණු ගෙඩියෙන් සියුම් කොටසක් කපා ගන්න අමාරු නිසා දැන් කෑලි කිහිපයක් ඔරලෝසු තැටිය මතර දැම්මම මේ ඔරලෝසු තැටිය කියන්නේ අපි දන්නවා අජීවී පෘෂ්ඨයක්. එතකොට මොනව වෙනවද? අර ලුණු සිවි දැන් ලුණු සිවියේ කොටස් මේකට වැටුණෙන් පස්සේ මොනව වෙනවද? ජලය නැතුව විජලණය වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න තමයි වතුර සහිත ඔරලෝසු තැටියකට අර ලුණු ගෙඩියේ මාංශල කොටස් වලින් කපා ගන්න චූටි කෑලි ටික දාන්න. දැන් මේකට චූටි චූටි කොටස් ටිකක් දැම්මෙන් පස්සේ මේ ඔරලෝසු තැටියේ තියෙන කොටස් වලින් සියුම්ම කොටස තෝරගන්න. සියුම්ම කොටස තෝරගෙන ඊට පස්සේ කරන්න තියෙන්නේ කලින් විදියම තමයි. මේ වගේ ගන්නවා මොකක්ද? වීදුරු කඩාවක් ගන්නවා. වීදුරු කඩාවක් අරගෙන මේ ඔරලෝසු තැටියේ තියෙන පුතේ සියුම්ම කොටස අරගෙන මෙන්න මේ වීදුරු කඩාව මත තියෙන තියලා කලින් විදියම තමයි පුතේ මේකට අපි ගන්නවා මොකක්ද? මේ වගේ ඩ්‍රොප් එකක් ගන්නවා. ඩ්‍රොප් එකේ මොනවා ගන්නවද? මේකට මෙහෙම වතුර බින්දුවක් තියෙන. ඒත් මොකක්ද? සෛලයේ විචලනය වෙන එක වළක්වා ගන්න. ඊට පස්සේ අවශ්‍ය නම් කලින් පියවරේ විදියටම වර්ණකයකින් බිඳුවක් තියන්න පුළුවන්. අපි මේකෙදි වතුර බිඳුවක් විතරක් තියනවා කියලා ගමු. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ තියෙන මොන පෙත්තද තියෙන්නේ පුතේ? වැසුම් පෙත්ත තියෙන. වැසුම් පෙත්තෙන් මේක වහලා කලින් විදියට මොනව කරන්නද තියෙන්නේ පුතේ? ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න තියෙන. ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරාම මේ වගේ ඍජු කෝණාශ්‍රාකාර පොඩි දණ්ඩාකාර ස්වරූපයක් තියෙන සෛල ටිකක් අපිට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය විදියට ශාක සෛල සහ සත්ව සෛල විද්‍යාගාරයේ තියෙන ආලෝක අන්වීක්ෂය මගින් පුතාලා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟ අපේ මාතෘකාව තමයි දර්ශීය සෛල. දර්ශීය සෛලය ගැන කතා කරන්න කලින් අපිට හම්බ වෙන ප්‍රධාන අන්වීක්ෂක කිහිපයක් ගැන අපි අවධානය යොමු කරලා බලමු.
පළවෙනි අන්වීක්ෂය තමයි මේ පුදාලා දන්න අන්වීක්ෂය. මේකට මොකක්ද කියන්නේ? සංයුක්ත ආලෝක අන්වීක්ෂය. මීට කලින් අපි කතා කරේ මෙන්න මේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය ගැන තමයි. ඊළඟට දෙවැනි එක මේකට කියන්නේ මොකක්ද? මේකට කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි ඔයාලා මේ වෙද්දිත් ඒක දන්නවා. संयुक्त आलोक अन्वीक्ष गुडक बलागन पुलवंगिस्कोले लब्बल हेमतन वगे संयुक्त आलोक अन्वीक्ष तीन हेबेपुते इलेक्ट्रोन अन्वीक्ष एम हेमतन मने इलेक्ट्रोन अन्वीक्ष इतामात्म मिलेन अधिक एक हेमोटम ऑपरेट करन्न बे ए सदा विशेष पुहनुक्ति मिलेन गुडक अधिकाय विशेष विद्यात्मक परीक्षण वल तमय मेकअप उदागन वैद्य परीक्षण आयतन वगे तंगल तमय मेव प्रधान वशीन पाविच कर दिनदा जीवित अपट हमबेन पुते पुतालट विद्यागारे तीयन संयुक्त आलोक अन्वीक्षित संयुक्त आलोक अन्वीक्षेन मनोहर वस्तु निदर्शक निरीक्षण राम एक पेन विद्यगन कथाकर अन्वीक्षेन बलन हेटिगेन मम पुतालट वेनम वीडियो करगने मम दनट मे अपे अवश्य विषय कोटस विस्तरकरा प्रमाण वक्तन करुणिकज्ञन वितर कियन दें अभी दु अन्वीक्षे मे मेतन तीन लेंस कटकियानी उपनीत नैतन ईपीस मेतन लेंस तुनक दियनवा मे तुनट अपिकियानी मनोकिलद पुतेकियानी अवनित किल देन निरीक्षणेकरन्नोन वस्तु मेकट कियानी वेदिकाव वेदिकाव मत तीयन पुतालट पेनमेति मेतन मे क्लिप देकिंग रदवल अपे स्लाइड एक मेतन तीयल तीयन एतकोट मम मेहेम मेतनिंग एहतिल तमय निरीक्षणेकर मेतनिंग एहतिल निरीक्षणेकरदि पुते मेतन तीयन अवनित तुनक तीयन मे दैन तीयन विधिट मेक पुतालट हरियट मेतन पेन अड़वे मेन मेतन तीयन मे खोटावनी तक तीन मेक रतपाटी मकर्लती है मेकट की आने पुते लोपवेक नैत्न अव बल अवनीत इट पास मे कहपाटिकती मेक मेम चेज कर मे कहपाटिकटिकी आने पुते मी पवेक नैत्न मेदि बल अवनीत इट पास पुते वस्तु गुडारे लोकल बलागा मेन मेकट दान मे दिगे नीलपाटिक मेकट की आने पुते अदि बलावनीत इतकोट आई मे तीयनी अव बलावनीत मेकिन बलूम वस्तु यम प्रमाण विशाल वेलपेनो इट पास मे कहपाटिक मेदि बलावनीत मिपवैक मिपवैकिन बलूम इट वडा विशाल वेलपेनो मेकतमय प्रबलम अवनीत मेकिन बलूम वस्तु गुडारे विशाल वेलपेन पेहदरीद पुते दी बलमु शाकशैल ආලෝකාන්වීක්ෂණ නිරීක්ෂණය කරාම පේන්නේ කොහොමද කියලා මේකෙදි මම ආලෝකාන්වීක්ෂයේ මැදි බලෙන් නිරීක්ෂණය කරාම කොහොමද කියලා බලනවා අදි බලෙන් නිරීක්ෂණය කරාම පේන්නේ කොහොමද කියලා බලනවා දැන් මෙතන පළවෙනි රූපයෙන් ඔයාලට පේනවා මැදි බලෙන් නිරීක්ෂණය කරාම පේන්නේ කොහොමද කියලා පුතේ පේනවා මැදි බලෙන් ශාකසෛලයේ නිරීක්ෂණය කරාම පොඩි ෂඩස්රාගාර ගතියක් යන්තම් පේනවා මැද්දේ මොකක් තියද තිතක් පේනවා තද කළු පාට තිතක් අතර ওই තිතට කියන්නේ නෂ්ටිය කියලා අපි ඒ ගැන පස්සේ කතා කරනවා එතකොට ওই වටේ සීමාවක් පේන්නේ පුතේ ඒකට අපි කියන්නේ සෛල බිත්තිය කියලා වටේ ওই සීමාවක් තියෙන්නේ ඒකට ඔය පේන්නේ මැදි බලෙන් පේන විදිය ඊට පස්සේ ඒ සෛලෙම මම මැදි බලෙන් නැතුව පුතේ මොහොකින් බැලුවමද පුතේ හයි පවර් එකකින් නැත්නම් අදි බලෙන් බැලුවම පේන විදිය තමයි පල්ලහෙන් තියෙන්නේ දැන් ඔයාලට පේන මොකක්ද අදි බලෙන් බැලුවම අර සෛල ඔයිට වඩා හොඳට විභේදනය වෙලා නේ දේවය අතර හිස්තැන් පේන විදියට හොඳට පේනවා එතකොට මොකක්ද වෙලා තියෙන්නේ අපි අපිට ඒකේ සෛල බිත්තිය කියලා එකක් හම් පේනවා ඊට පස්සේ නෂ්ටිය පේනවා සෛල ප්ලාස්මය පේනවා පැහැදිලිද ඒ වගේම මේකේ ෂඩස්රාකාර ගතිය හොඳට පේනවා මැදි බලයට වඩා අදි බලෙන් සෛලය හොඳට මොනවා වෙලා පේනවද පුතේ ලොකු වෙලා පේනවා එතකොට ඔයාලට තේරෙනවා ආලෝකාන්වීක්ෂයේ මැදි බලෙන් ශාකසෛලයක් බැලුවම පේන්නේ එක විදියකට. ඒ වගේම අදි බලෙන් බැලුවම පේන්නේ තවත් විදියකට. මැදි බලයට වඩා ඉතා පැහැදිලිව අදි බලෙන් අපිට ශාකසෛලය නිරීක්ෂණය වෙනවා. පුතේ අපි සත්වසෛලය ආලෝකාන්වීක්ෂයේ මැදි බලෙන් සහ අදි බලෙන් නිරීක්ෂණය කරලා බලමු. දැන් සත්වසෛලයක් मेदि बल अटते निरीक्षण वाला पेनवा निका चूटी बोल बोल टे तम पेन एक मेदे तदपाटती है नष्टि वटे सीमा वक् विधि अटती है पुते अलगे शैल बित्ति अक्टने अलग तीन प्लास्मा पाटलेतम वटे सीमा विधि अट पेन दी मेदि बल पेन रूपम पुते अभी मुहकिन बेलवे पुते हई पव इकट दाल बेलवोद एक अदि बल दाल बेलवोद एक हुदट पेन एत लोकवेल पेन मेदे नष्टिय पेनवा शैल प्लास्मे पेनवा प्लास्म पाटले इता पेहदील अपट बलागन हेकिया वक्ति दी बलू इलेक्ट्रोन अन्वीक्षेकिन शाकशैलिया पेन्नी कुहमद किय दिथन डिस्प्ले वेन्नी इलेक्ट्रोन अन्वीक्षेन शाकशैलिया बलूम पेन विधि दैन वाला पेनवा मेके
දල ෂඩශ්‍රාකාර නැත්තම් ජාමිතික හැඩයක් පේනවා හැබැයි පුතේ ආලෝකන්වීක්ෂේ මැදි බලයෙන්වත් අදි බලයෙන්වත් පේන්නේ නැති ඒකෙන් බලන්න තියා හිතන්නවත් බැරි ඉතා විශාල කරුණු ප්‍රමාණයක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් ශාක සෛලයක් දිහා බැලුවම පේන පැහැදිලි නේද ඉතාම සංකීර්ණ කරුණු ගොඩක් තියෙනවා මේකේ නම් බලා ගන්න ඕනේ නැ මට පුතාලට කියලා දෙන්න ඕන උනේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් ශාක සෛලයක් බැලුවම කොච්චර ඩීටේල්ස් ප්‍රමාණයක් පේනවද කියලා ඊට පස්සේ මෙතන පේන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් සත්ව සෛලයක් දිහා බැලුවම පේන විදිහ ඒකෙත් පුතේ අර ආලෝක අන්වීක්ෂයෙන් බැලුවා වගේ තමයි පොඩි ගෝලාකාර ස්වරූපයක් ඔයාලට පේන. හැබැයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පේන රූපේ අර ආලෝක අන්වීක්ෂයේ මැදි බලයෙන් සහ අදි බලයෙන් පේන රූපවලට වඩා අතිශය සංකීර්ණයි. ඒක ඇතුළේ ඉතා විශාල කොටස් ප්‍රමාණයක් තියෙනවා කියලා පේනවා. ඒවා අපිට ආලෝක අන්වීක්ෂයෙන් බලන්න තියා හිතන්නවත් බැරි කරුණු ප්‍රමාණයක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පේන. එතකොට පුතාලට දල අදහසක් එනවා ආලෝක අන්වීක්ෂය ගත්තම ආලෝක අන්වීක්ෂයේ අවබලයට වඩා වැඩිපුර කරුණු ප්‍රමාණයක් මැදි බලෙන් පේන. මැදි බලයට වඩා වැඩිපුර කරුණු ප්‍රමාණයක් අදි බලෙන් පේන. ඒකම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවම හිතා ගන්නවත් බැරි කරුණු ප්‍රමාණයක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පේන. දැන් අපේ මාතෘකාවට අපි යමුමු. මොකක්ද අපේ මාතෘකාව? දර්ශීය සෛලය. දැන් මොකක්ද පුතේ දර්ශීය සෛලය කියලා කියන්නේ? දැන් අපිට කලින් අවස්ථාවේදී පෙනුණා සෛල දිහා ආලෝක අන්වීක්ෂයෙන් බැලුවම පේන රූප ගැන. ඒකේ ආව බලය, මැදි බලය, අදි බලෙන් පේන විදිය ගැන. ඒකම දිහා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිය ගැන අපි දැක්කා. ඊට පස්සේ විද්‍යාඥයෝ කරේ අපි ඉස්සර සත්ව සෛල ගමු. සත්ව සෛල අරගෙන පරිසරයේ තියෙන එක එක ජාතිය සත්ව සෛල නිරීක්ෂණය කරා. දැන් අපේ මම ඔයාලට කලින් කිව්වා මිනිස් දේහය ගත්තම අපේ ඇඟ හැදලා තියෙන සත්ව සෛල වලින් තමයි. හැබැයි එකම ජාතිය සත්ව සෛල වලින් නෙවෙයි. අපේ ඇඟේ තියෙනවා ස්නායු සෛල කියලා සත්ව සෛල ජාතියක් තියෙනවා, අපිච්ඡද සෛල කියලා තියෙනවා, එක එක ජාතිය සෛල වර්ග තියෙනවා. ඒ ඔක්කොම සත්ව සෛල තමයි. හැබැයි ඒවට එක එක නම් දෙන්නේ. පැහැදිලිද? එතකොට ඔය ඔක්කොම සෛල ආලෝක අන්වීක්ෂය අව බල මැදි බල අදි බල වලින් නිරීක්ෂණය කළ බැලුවා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වලින් නිරීක්ෂණය කළ බැලුවා. ඒ විදිහටම ශාකවලත් එක එක ජාතිය සෛල තියෙනවා. ස්ථූල කෝණාස්තර, දෘරස්තර, මුදුස්තර එක එක සෛල වර්ග ගැන තියෙනවා. අපි ඒව 11 වසරේදී කතා කරන්න බලනවා පුතේ. පැහැදිලිද? ඒවා ආලෝක අන්වීක්ෂය අව බලය මැදි බලය අදි බලය නිරීක්ෂණය කළ බැලුවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණුත් නිරීක්ෂණය කළ බැලුවා. එතකොට විද්‍යාඥයන්ට තේරුණා පොදුවේ ශාක සෛල වේවා සත්ව සෛල වේවා ආලෝක අන්වීක්ෂ සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වල නිරීක්ෂණය කරාම ඒ උපකරණයේ තියෙන දියුණු බව අනුව එක එක කොටස් පේන්න පටන් ගන්න. එතකොට දැන් මිනිසුන්ට අවශ්‍යයි විද්‍යාඥුන්ට අවශ්‍යයි මේක දැන් ඉගෙන ගන්න පොඩි දල සටහනක් හදා ගන්න අවශ්‍යයිනේ. එයාලා මොකක්ද කරේ? ශාක සෛල දිහා ආලෝක අන්වීක්ෂයෙන් පේන රූප පදනම් කරගෙන ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පේන රූපත් පදනම් කරගෙන ඒ කියන්නේ ශාක සෛලයක් දිහා ආලෝක අන්වීක්ෂයෙන් පෙනෙන රූපත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පෙනෙන රූපත් පදනම් කරගෙන පුතේ දල මනක් කල්පිත රූපයක් හැදුවා. අන්නේ මනක් කල්පිත රූපයට තමයි කියන්නේ දර්ශීය ශාක සෛලය කිය. ඒ වගේම මේ ලෝකේ තියෙන සත්ව සෛල දිහා ආලෝක අන්වීක්ෂයෙන් පෙනෙන රූපත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පෙනෙන රූපත් ඔක්කොම එකතු කරගෙන ඒ සියලුම සත්ව සෛලවල අන්තර්ගත වෙන කොටස් එකතු කරලා හැදුව දල සත්ව සෛලයක්. ඒකට අපි කියන පුතේ දර්ශීය සත්ව සෛලය කියලා. එතකොට පුතාලා හොඳට මතක තියාගන්න ඕන කාරණේ තමයි දර්ශීය ශාක සෛලයක් කියලා තා පොඩ්ඩකින් පුතාලාට කියලා දෙන යන සෛලයේ තියෙන කොටස් මේ ලෝකේ තියෙන හැම ශාක සෛලයකම තියෙන්නේ. ඕක කොහෙවත් හම්බෙන සෛලයක් නෙමෙයි. ඕක මනක් කල්පිත සෛලයක්. පැහැදිලිද? ඒ කියන්නේ ওই මනක්කල්පිත ඔය සෛල ඉගෙන ගත්තම අපිට ආයි වෙන වෙනම ආයි වෙන සෛල ගැන ඉගෙන ගන්න ඕනේ නැහැ. පැහැදිලිද? එතකොට දැන් දර්ශීය ශාක සෛලය කියන එකේදී තියෙන්නේ ආලෝක අන්වීක්ෂයේ මැදි බලෙන් පේන විදිය, අදි බලෙන් පේන විදිය, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පේන විදිය. ඒ ඔක්කොම රූප පදනම් කරගෙන දල අදහසක් ඕනෝ පුද්ගලෙක්ට ගන්න පුළුවන් විදියට හදපු සෛලයක් තමයි පුතේ දර්ශීය ශාක සෛලය කියන්නේ. දර්ශීය සත්ව සෛලය කියන්නේ ඒ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ රූපයි ආලෝක අන්වීක්ෂ රූපයි පදනම් කරගෙන හදපු දල සෛලයක්. ඔය ඒ හින්දා දර්ශීය ශාක සෛලයක් හෝ දර්ශීය සත්ව සෛලයක් මේ ලෝකේ ඉන්න කිසිම ජීවියෙක්ගේ නිරීක්ෂණය කරන්න හම්බෙන්නේ නැහැ. සරලව කිව්වොත් හැම ජීවියෙක්ගෙම තියෙන සෛලවල කොටස් ටික එකතු කරලා ඒ වාර එක එක අන්වීක්ෂ වලින් පේන විදිය පදනම් කරගෙන හදපු දල රූපයක් තමයි දර්ශීය සෛලය කියලා කියන්නේ. ඒ නිසා දර්ශීය ශාක සෛලයක් ගැන පුතේ ඉගෙන ගත්තම අපිට කියන්න පුළුවන් මේ ලෝකේ තියෙන සියලුම ශාක සෛල පිළිබඳව දල අයිඩියා එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා
දර්ශීය සත්ව සෛල ගැන ඉගෙන ගත්තම මේ ලෝකේ තියෙන සියලුම සත්ව සෛල පිළිබඳව දල අයිඩියා එකක් අදහසක් පුතේ අපිට ලබා ගන්න පුළුවන්. තේරුණාද? එනිසා විද්‍යාවේ පේපර් එකේ අපිට ඇහුවොත් එහෙම දර්ශීය සෛලයක් කියන්නේ මොකක්ද කියලා, මොකක්ද දර්ශීය සෛලයක් කියලා කියන්නේ සෛලය සෛලය පිළිබඳ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය රූප ආලෝක අන්වීක්ෂීය රූප පදනම් කරගෙන ඒ විවිධ සෛලවල තියෙන සියලුම කොටස් අන්තර්ගත කරලා හදපු දල සෛලයකට තමයි අපි කියන්නේ දර්ශීය සෛලයක් කියලා. මේ තියෙන්නේ පුතේ දර්ශීය ශාක සෛලයක 3D රූපයක්, ත්‍රිමාන රූපයක්. මේ රූපේ පුතේ ඔයාලට එක්සෑම් එකට නම් කරන්නේ නැහැ. නම් කරන්නේ එන දර්ශීය රූපේ මම තා පොඩ්ඩකින් පෙන්වන්න. හැබැයි මේකෙන් ඔයාලට කියලා දෙන එක ලේසි. ඒ නිසා මේකෙන් අපි ඉගෙනගෙන ඊට පස්සේ අර රූපේ ගැන බලමු. හරිද? දැන් ඔයාලට බැලුවම තේරෙනවා පුතේ මේ සෛල බැලුවෙන් පස්සේ මේ ශාක සෛල ගත්තම ශාක සෛල වලට පළවෙනි කාරණය තමයි නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් තියෙන. ඒකට හේතුව මේ ශාක සෛල වටේ ඔයාලට පේන දුබුරු පාටින් තියෙනවා. මොකක් දුබුරු පාටින් තියෙන්නේ? ඒකට කියන්නේ සෛල බිත්තිය කියලා. ඒක වටේම තාප්පයක් බැඳ වගේ තියෙනවා නේද? සෛල වටේට වටකර බැඳපු තාප්පයක් වගේ තියෙන්නේ සෛල බිත්තිය. ඒක ඇත්තටම හයිය බිත්තියක්. වචනේ අර්ථෙටම ගැලපෙන. ඊට පස්සේ සෛල බිත්තියෙන් පස්සේ, ඒ කියන්නේ දැන් සෛල බිත්තිය මෙහෙම තියෙනවා නම්, වටේට තියෙනවා නම් සෛල බිත්තියෙන් පස්සේ තව චූටි ලේයර් එකක් තියෙනවා. චූටි සිනිඳු තට්ටුවක් තියෙනවා. සියුම් ස්තරයක් තියෙනවා. ඒ සියුම් ස්තරයට කියන්නේ පුතේ ප්ලාස්ම පටලය කියලා. ඔයාලට පේනවා මෙතන මේ සෛල බිත්තියෙන් පොඩි කෑල්ලක් අයින් කරලා ප්ලාස්ම පටලය පේන්න තියෙනවනේ. ඒ ඇත්තටම කරලා තියෙන්නේ මේ එහෙම නෙමෙයි ප්ලාස්ම පටලේ තියෙන්නේ. අර සෛල බිත්තියෙන් පස්සේනේ ප්ලාස්ම පටලේ තියෙන්නේ. කියන්නේ සෛල බිත්තිය කියන බිත්තිය ඉස්සෙල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි ප්ලාස්ම පටලේ තියෙන්නේ. ඒක එකට තිබ්බොත් පේන්නේ නැහැනේ. ඒ නිසා මෙයාලා මේ රූපේ සෛල බිත්තියෙන් කොටසක් අයින් කරලා ප්ලාස්ම පටලේ පේන විදිය දාලා තියෙනවා. ඒ නිසා ශාක සෛලයේ කියන නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් තියෙනවා. එළියෙන්ම තියෙන සෛල බිත්තිය ඊට පස්සේ ඇතුලෙන් තියෙන සියුම් ස්තරයට තමයි අපි කියන්නේ ප්ලාස්ම පටලය කියලා. ඊට පස්සේ පුතේ මේ සෛලයේ ඇතුලේ තනිකර පිරලා තියෙන ජෙල් එකක් නැත්නම් ජල්ලිමය ද්‍රව්‍යයක් තියෙනවා. ඒකට කියන්නේ සෛල ප්ලාස්මය කියලා. සෛල ප්ලාස්මය ගත්තයින් පස්සේ මේකේ සෛල ප්ලාස්මයේ පේන්නේ ටිකක් අඩුයි. සෛල ප්ලාස්මයේ පර්යන්තයට පැත්තකට තල්ලු වෙලා ගිහින් තියෙනවා. මම ඒකට හේතුව කියන්නේ. ඔයාලට බැලූ බැල්මට පේනවා මේ සෛලේ මැද්දේ ලොකු බැලුම් බෝලයක් වගේ තියෙනවා නේද? ලොකු ව්‍යුහයක්. ඕකට කියන්නේ රික්තකය කියලා. ඔය රික්තකයේ ඇතුලේ තියෙන දේවල් වලට කියන්නේ සෛල යුෂය කියලා. රික්තකයේ ඔය මම කිව්වේ බැලුම් බෝලයක් වගේ කියලා. බැලුම් බෝලේ එළියෙන්ම තියෙන පටලයට කියන්නේ, කියන්නේ රික්තකයේ එළියෙන්ම තියෙන ආවරණයට කියන්නේ තාන ප්ලාස්ටික් කියලා. එතකොට රික්තකය කියන්නේ බැලුම් බෝලයක් වගේ ව්‍යුහයක් නම් ඒ රික්තකයේ එළියේ තියෙන පටලයට කියන්නේ තාන ප්ලාස්ටය. රික්තකයේ ඇතුලේ තියෙන දේවල් වලට කියන්නේ සෛල යුෂය. දෙකේම එකතුවර තමයි රික්තකය කියලා කියන්නේ. ශාක සෛලයක පුතේ කැපී පෙනෙන ව්‍යුහයක් තමයි රික්තකේ. ඔයාලට පේනවා මේකේ රික්තකේ සෛලෙ මැද්දි බොස් වගේ ඉඩ අයිති කරගෙන මුළු සෛලේම ඉඩ ප්‍රමාණය අයිති කරන් ඉන්නේ කවුරු විසින්ද? රික්තකේ විසින්. ඒ නිසා සෛලයේ තියෙන සෛල ප්ලාස්මය කියන්නේ සෛලයේ පුරාම පිරීලා තියෙන ජෙල් එකත් ගොඩක් පැත්තකට තල්ලු වෙලා තියෙනවා. ඇයි ඉතින් මැද්දේ ඉන්නවනේ තඩියෙක් වගේ කවුරු ඉන්නවද? ඔව්, සෛල ප්ලාස්මය මේ කවුරු ඉන්නවද? මේ සෛල ප්ලාස්මයත් පැත්තකට තල්ලු කරලා දාලා රික්තකේ ඉන්නවනේ නේද? හරිද? ඊට පස්සේ පැත්තකට වෙන්න පුතේ නෂ්ටිය තියෙන. නෂ්ටිය තමයි සෛලේ මොලේ විදියට ක්‍රියා කරන්නේ. පැහැදිලිද? ඒ නෂ්ටියේ එළියෙම තියෙන නෂ්ටි පටලය, මැද්දේ තියෙනවා පුතේ මොකක්ද? නෂ්ටිකාව. ඊට අමතරව මොනවද තියෙද? ක්‍රොමැටින් තියෙනවා. එතකොට නෂ්ටි පටලය, ක්‍රොමැටින්, ඊට පස්සේ නෂ්ටිකාව කියන තුනේම එකතුවට අපි කියන්නේ පොදුවේ මොකක් කියලාද කියන්නේ දරුවනේ? නෂ්ටිය කියලා කියන. පැහැදිලිද? අපි ඉගෙන ගත්තනේ අර ජෛව අණුය ඇතුලේ මතකද DNA අණු? මතක ඇති නේද? DNA අණු, ඩියොක්සිරයිබෝ නියුක්ලීක් ආම්ල, ඒකනේ අර ප්‍රවේණික ද්‍රව්‍ය නැත්තම් ජානක බඩා වල තියෙන පරම්පරාවෙන් පරම්පරාවට යන අන්නේ DNA අණු. අපේ තියෙන සියලුම තොරතුරු, අපිට අම්මගෙන් ආපු තොරතුරු, තාත්තගෙන් ආපු තොරතුරු, ඒ කියන්නේ ජානක බඩා වල තියෙන්නේ ඔන්න ඔය නෂ්ටිය ඇතුලේ. ඒ කියන්නේ සෛලය වැඩ කරන්න ඕන සියලුම ඩීටේල්, සියලුම දත්ත ටික ගබඩා වෙලා තියෙන්නේ නෂ්ටිය ඇතුලේ. හරියට කම්පියුටරේ පුතේ හાર્ඩ් ඩිස්ක් එක වගේ. හાર્ඩ් ඩිස්ක් එකේනේ ඔක්කොම තොරතුරු තියෙන්නේ. කම්පියුටරේ වැඩ කරන්නේ කොහොමද? සොෆ්ට්වෙයාර්ස් මොනවද තියෙන්නේ? සින්දු මොනවද තියෙන්නේ? ඒක වැඩ කරන ප්‍රෝග්‍රෑම්ස් ටික ඔක්කොම තියෙන්නේ කම්පියුටරේ හાર્ඩ් එකේනේ. ඒ වගේ සෛලයේ හાર્ඩ් එක වගේ සෛලයේ සියලුම ඩීටේල්ස් ටික තොරතුරු ටික ගබඩා කරලා තියෙන්නේ ඔන්න ඔය නෂ්ටි. ඒක තමයි මේකේ දම් පාටින් තියෙන්නේ. පැහැදිලිද? මේ කොටස් ඔක්කොම ගැන මම ඉස්සරහට කියලා දෙනවා. මේ දල අයිඩියා එකක් දෙන්න.
ඊට පස්සේ පුතේ මේකේ කොළපාටින් තියෙනවනේ තැනින් තැන කොළපාටින් තියෙන ඒවට කියන්නේ පුතේ හරිතලව ඔය හරිතලව ඇතුලේ තියෙනවා ක්ලෝරෝෆිල් නැත්නම් හරිත ක්ලෝරෝෆිල් කියන වර්ණකයේ තියෙනවා ඕක ඇතුලේ තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ අපි ඒ ගැන පස්සේ බලමු පැහැදිලිද ඔය හරිතප්‍රද තියෙන්නේ පුතේ ශාක සෛලවල විතරයි ඊට පස්සේ තියෙනවා අර කහපාටට හුරු ව්‍යුහයක් පොඩි දණ්ඩාකාර ව්‍යුහයක් ඒකට කියන්නේ මොකක් කියලාද කියන්නේ මයිටොකොන්ඩ්‍රික මයිටොකොන්ඩ්‍රියා ඒක ඇතුලේ මෙහෙම පොඩි දල සික්සැක් ආකාර මෙහෙම දල දගර දගර වගේ තියෙන. ඒකට කියන්නේ පුතේ මයිටොකොන්ඩ්‍රියා. මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ තමයි පුතේ සෛලයට අවශ්‍ය මොන නිෂ්පාදනය වෙන්නේද? ශක්තිය නිෂ්පාදනය වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ අර මේ නෂ්ටියත් එක්ක තියෙනවානේ පොඩි තැටි තැටි මඩි ආකාර විහුව ටිකක් තියෙනවානේ තැටි තැටි නිකන් දැල් මේ දැල් දැල් වගේ ගිහින් ඒවට කියන්නේ පුතේ අන්තප්ලාස්මීය ජාලිකා. අන්තප්ලාස්මීය ජාලිකා වර්ග දෙකක් තියෙනවා. එකක් රළු අන්තප්ලාස්මීය ජාලිකා අනිත් එක සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. ඔයාලට පේනවා නෂ්ටියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අන්තප්ලාස්මීය ජාලිකාවල රළු අන්තප්ලාස්මීය ජාලිකාවල චූටි තිත්ති ටිකක් තියෙනවා. ඒ තිත්වලට කියන්නේ පුතේ රයිබසෝම කියලා. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවල මොනවා නැද්ද? අර තිත් වගේ තියෙන රයිබසෝම නැහැ. ඒ නිසා පුතේ නෂ්ටියත් එක්ක සමහරක් වෙලාවට අන්තප්ලාස්මීය ජාලිකා සම්බන්ධ වෙලා තියෙනවා. සමහරක් වෙලාවට නෂ්ටියත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව සෛලයේ නිකනුත් අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. අන්තප්ලාස්මීය මේ ජාලිකාවල රයිබසෝම තියෙනවා නම් අපි ඒවට කියනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා. රයිබසෝම නැත්නම් අපි ඒවට කියනවා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියලා. හැබැයි ඔය රයිබසෝම කියන ඒවා රළු අන්තප්ලාස්මීය ජාලිකාව විතරක් නෙමෙයි තියෙන්නේ. සෛලප්ලාස්මේ තනින් තන නිකන් අහබු විදියට චූටි තිත්ති වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපිට කතා කරන්න ඉතුරු වෙච්ච ඊළඟ එක්කෙනා තමයි අර සයිඩ් එකෙන් තියෙන දුබුරු පාටට තද දුබුරු පාටට මොනව තියද සංකීර්ණයක් අපි ඒකට කියන්නේ ගොල්ගි දේහ සංකීර්ණේ. මේව ඔක්කොම ඔයාලට අලුත් වචනනේ. මේ සියලුම වචන ගැන මේවෙන් වෙන්නේ මොනවද කියන එක ගැන පුතාලට ඉස්සරහට කතා කරන බය වෙන්න එපා. මේ වචන ටික පුරුදු කරගන්න. දැන් අපි බලමු අපේ අච්චු පොතේ අපිට එක්සෑම් එකට අහන සෛලය මොකක්ද කියලා. මේ තියෙන්නේ පුතේ අපිට එක්සෑම් එකට අහන දර්ශීය ශාක සෛලය. මේක තමයි ඔයාලා මතක තියාගන්න ඕන. අරකින් අයිඩියා එකක් ගන්න. මේකෙත් දැන් ඔයාලට පේනවා නේද ලස්සන. වටේ තද පාටට තියෙනවා බිත්තියක්. ෂඩශ්‍රාකාර ස්වරූපයක් මේකෙත් තියෙනවා. එළියේ තියෙන බිත්තියට කියන්නේ මොකක් කියලාද පුතේ කියන්නේ? සෛල බිත්තිය. ඊට පස්සේ තියෙන සියුම් ස්තරයට කියන්නේ මොකක්ද? දැන් මාත් එකම කියන්නේ ප්ලාස්ම පටලය. මැද්දේ ලොකුවට බොස් වගේ ඉන්නේ කවුද? රික්තකය. රික්තකයේ එළියේ පටලයට කියන්නේ මොකක්ද? තානප්ලාස්ටය. ඇතුලේ තියෙන යුෂයට කියන්නේ මොකක්ද? සෛලයුෂය. පැත්තකට ගිහින් තියෙනවා රික්තකයේ මැද්දේ ඉන්න නිසා කවුද? නෂ්ටිය. නෂ්ටියේ මැද්දේ තියෙන නෂ්ටිකාව අර නූල් නූල් වගේ පේන්නේ ක්‍රොමැටින්. නෂ්ටියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අන්තප්ලාස්මීය ජාලිකා. අන්තප්ලාස්මීය ජාලිකාවල තිත්තිත් තියෙන ඒවට කියන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඒ තිත්වලට කියන්නේ රයිබසෝම. එහෙම තිත් නැතුව නිදහසේ තියෙන තිත් නැතුව නැත්නම් ඒ රයිබසෝම නැතුව තියෙන ඒවට කියන්නේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. පුතාලට පේනවා ඒකෙම චූටියට වෙනම තිත්තිත් වගේ රයිබසෝම බලා ගන්න පුළුවන්. ඊට අමතරව හිරුවෙලිය මගින් ප්‍රභා සංශ්ලේෂණය කරන්න ශාක සෛලවල තියෙන හරිතලව මේකේ පේනවා. ශ්වසනය කරන්න තියෙන මොනවත් පේනවද? මයිටොකොන්ඩ්‍රියාත් පේනවා. ගොල්ගි සංකීර්ණයත් මේකේ පේනවා. ඕවා තමයි පුතේ ශාක සෛලයක තියෙන නැත්තම් දර්ශීය ශාක සෛලයක තියෙන ප්‍රධාන කොටස් ටික. පුතාල ඔය ටික අනිවාර්යෙන් මතක තබා ගත යුතුයි. පුතේ දැන් අපි බලමු දර්ශීය සත්ව සෛලය ගැන බලමු. මේ තියෙන දර්ශීය සත්ව සෛලය. මේකත් අර කලින් විදියෙම තමයි ත්‍රිමාණ රූපයක්. මේක ගැන අධ්‍යයනය කරයින් පස්සේ අපිට එක්සෑම් එකට අහන රූපය ගැන ඉගෙන ගන්න ලේසි. මේකෙත් බැලුවම පේනවා මේකේ අර කලින් දර්ශීය ශාක සෛලයේ වගේ සෛල බිත්තියක් නැහෙනි. ඒ නිසා නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් මෙයාගේ පේන නැහැ. පොඩි ගෝලාකාර ස්වරූපයක් තමයි මෙයාගේ පේන්නේ. හැබැයි ගෝලාකාර ස්වරූපියත් ඒකාකාර නැහැ. සමහරක් දැන් වලින් ඒ බිල ලොකු වෙලා ඔහොම අමුතු ස්වරූපයක් තමයි තියෙන්නේ නේද? ඒ කියන්නේ මෙයාගේ පුතේ අර එළියෙම තියෙන ශක්තිමත් ආවරණය වන සෛල බිත්තිය නැහැ. මෙයාගේ තියෙන සෛල බිත්තියෙන් පස්සේ තියෙන අර සියුම් පටලය හෙවත් ප්ලාස්ම පටලය තමයි තියෙන්නේ. ඒ නිසා කවදාවත් සත්ව සෛලයක් අර ශාක සෛලයක් වගේ නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් නැහැ. ගොඩක් හයිය ගතියක් නැහැ එළියේ බිත්තියේ. එයාගේ තියෙන සියුම් ස්තරයක් එළියෙම බාහිර ආවරණයේ විදිහට තියෙන්නේ ප්ලාස්ම පටලය. නැත්තම් මේකට සෛල පටලය කියලාත් කියන. ශාක සෛලයක නම් බාහිර ආවරණයේ විදිහට තිබ්බේ මොන බිත්තියද? සෛල බිත්තිය. මෙයාගේ සෛල බිත්තිය නැහැ. තියෙන්නේ එළියෙන් තියෙන ආවරණය මොකක්ද? සෛල පටලයවත් ප්ලාස්ම පටලය. පැහැදිලිද?
මෙයාගේ රික්තකේ නෑ නේද අර ලොකුවට බොස් වගේ මැද්දේ හිටපු එක්කෙනා ඔක්කොම කට්ටිය පැත්තකට තල්ලු කරලා දාලා පර්යන්තයට තල්ලු කරලා දාලා පර්යන්තයට කියන්නේ පැත්තකට තල්ලු කරලා දාලා මැද්දේ බොසා වගේ හිටපු කවුරු නැද්ද පුතේ රික්තකේ මෙයාගේ නෑ මැද්දේ දැන් ඉන්නේ කවුද නෂ්ටිය මේ ශාක සෛලයේ තියෙන සියලුම ක්‍රියාවලි පාලනය කරන්නේ මෙන්න මේ කවුරු මගින්ද නෂ්ටිය මගින් මේක අපි දන්නවා නෂ්ටිය එළියම තියෙන පටලය කියන්නේ නෂ්ටි පටලය මැද්දේ තියෙනවා නෂ්ටිකාව අර නූල් වගේ තියෙන්නේ මොනවද පුතේ ක්‍රොමැටින් ක්‍රොමැටින් හැදිලා තියෙන්නේ මොනවලින්ද ක්‍රොමැටින් ඇතුළේ මේ මුළු නෂ්ටියම හැදිලා තියෙන්නේ මොනවලින්ද පුතේ DNA වලින් පැහැදිලිද සෛලයේ තියෙන සියලුම තොරතුරු ගබඩා කරලා තියෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට එන තොරතුරු ඒ කියන්නේ මෞෂාකෙන් එයාට හම්බෙන තොරතුරු ගබඩා කරලා තියෙන්නේ මෙන්න මේ නෂ්ටිය ඇතුලේ තේරුණාද නෂ්ටිය තමයි මේකේ මැද්දේ ඉන්නේ නේද එතකොට මෙයාගේ මොනවා නැද්ද හරිත ලවණේ ප්‍රභා සංශ්ලේෂණය කරන හරිත ලවණේ ඒකට හේතුව සත්තු ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ සත්ව සෛල ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ පැහැදිලිද ඒ වගේම රික්තකත් නැහැ මෙයාගේ විශාල රික්තකයක් කොහොමත්ම පේන්නේ සමහරක් සෛලවල తాවකාලික චූටි රික්තක තියෙන අවස්ථාවක් තියෙනවා ලොකු රික්තක නම් කවදාවත් නැහැ ස්ථිර රික්තක නැහැ මා හරිත ලවණක් කොහෙත්ම බලා ගන්න හම්බෙන්නේ නැහැ හැබැයි මෙයාගේ මොනවද තියද මයිටොකොන්ඩ්‍රියා බලා ගන්න පුළුවන් දුබුරු පාටින් ගොල්ගි දේහ බලා ගන්න පුළුවන්. එළියම මම කිව්වා විදියට ප්ලාස්මා පටලේ තියෙනවා. නෂ්ටියත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මොනවද? අන්තප්ලාස්මීය ජාලිකා. ඒ අන්තප්ලාස්මීය ජාලිකාවල චූටියට තිත් වගේ තියෙන්නේ කවුද? රයිබෝසෝම. රයිබෝසෝම තියෙන අන්තප්ලාස්මීය ජාලිකාවලට අපි කියන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකා. රළු අන්තප්ලාස්මීය ජාලිකාත් එක්ක තව රයිබෝසෝම නැති අන්තප්ලාස්මීය ජාලිකාවලට අපි කියන්නේ සිනිදු අන්තප්ලාස්මීය ජාලිකා. හොඳට මතක තියාගන්න සිනිදු අන්තප්ලාස්මීය ජාලිකා වෙන්නත් පුළුවන් බොහෝ දුරට රළු අන්තප්ලාස්මීය ජාලිකා වෙන්නත් පුළුවන් විශේෂයෙන්ම ඔය සිනිදු අන්තප්ලාස්මීය ජාලිකා හැම මේ නෂ්ටියත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියන එක අනිවාර්ය නැහැ නෂ්ටියත්ෙන් පරිබාහිරවත් අන්තප්ලාස්මීය ජාලිකා බලා ගන්න පුළුවන් අන්තප්ලාස්මීය ජාලිකා මත රයිබෝසෝම කියන තිත් වගේ විහුව රළු ගතියක් තියෙනවා නම් අපි ඒකට කියනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා රයිබෝසෝම නැත්නම් සිනිදු අන්තප්ලාස්මීය ජාලිකා දැන් පුතාලට හොඳට පේනවා අර කහපාට ජෙල් එක වගේ හෙවත් සෛල ප්ලාස්මීය මේ සත්ව සෛලයේ පුරාවට මොනවා වෙලද තියෙන්නේ පැතිරලා තියෙනවා නේද ඒකාකාරව තියෙන අර ශාක සෛල හිම තිබ්බේ නැහැ ඒ මැද්දේ බොසා වගේ කවුද හිටි රික්තකේ හිටියනේ රික්තකේ විතින් සෛල ප්ලාස්මියත් පැත්තකට තල්ලු කරලා දැම්ම සෛලයේ ඇත්තට මොලේ විදිහට ක්‍රියා කරන නෂ්ටියත් පැත්තකට තල්ලු කරලා දැම්ම ඒ නිසා එයාගේ සෛල ප්ලාස්මිය ඒකාකාරව තිබ්බේ නැහැ පැත්තකට පර්යන්තයකට තල්ලු වෙලා තිබ්බේ හැබැයි මෙයාගේ රික්තක නැහැ නෂ්ටිය මැද්දේ තියෙනවා ඒ වටේ තියෙන කහපාට ජෙල් එකට කියන්නේ මොකක් කියලාද කියන්නේ පුතේ සෛල ප්ලාස්මී ඒක ජල්ලිමේ ද්‍රව්‍යයක් ජෙල් එකක් වගේ ඒකේ තමයි සියලුම ඉන්ද්‍රිකා ටික ගිලිලා තියෙන්නේ ඕක තමයි පුතේ දර්ශීය සත්ව සෛලයක විවේ වෙන්නේ පැහැදිලිද මේකත් ත්‍රිමාණ රූපයක් මේකෙන් දැන් මේ ටික තියෙන්නේ ඔක උඩිනුත් ඔය වගේම කොටසක් තියෙන උඩ තියෙන ආවරණය කපලා අයින් කරාම පේන විදිහේ ග්‍රැෆික් කම්පියුටර් නිර්මාණයක් තමයි පුතාලට පේන්නේ මේකෙන් ඔයාලට ඉගෙන ගන්න ලේසි පැහැදිලිද දැන් පුතේ අපි බලන්න යන්නේ අපිට එක්සෑම් එකට නම් කරන්න එන සත්ව සෛලය ගැන. දැන් අර 3D රූපය නෙවෙයි මම කලින් කිව්ව විදියට පුදාලාට එක්සෑම් එකට නම් කරන්න එන්නේ. එක්සෑම් එකට නම් කරන්න එන්නේ මෙන්න මේ ද්විමාන රූපය. හරිද? පුදාලාට බැලුවම පේනවා. මේකේ නිශ්චිත හැඩයක් නැහැ නේද? ඇයි නිශ්චිත හැඩයක් නැත්තේ? මෙයාට සෛල බිත්තියක් කියලා අර හයි ආවරණයක් පිටින් නැහැනේ. මෙයාගේ පිටත ආවරණය විදියට මොකද්ද පුතේ තියෙන්නේ? ප්ලාස්ම පටලය. නැත්තම් අපි ඒකට කියනවා මොන පටලය කියලාද කියන්නේ? සෛල පටලය කියලා කියනවා. දැන් බලන්න කිසිම ජ්‍යාමිතික හැඩයක් නැහැනේ. මේකට ඍජු කෝණාශ්‍රයක් කියන්නත් බෑ. ගෝලාකාරත් නැහැ. මුකුත් හැඩයක් නැහැ නේද? ඒකයි අපි කියන්නේ නිශ්චිත ජ්‍යාමිතික හැඩයක්. දැන් අර මේ තියෙන්නේ පුතේ අර ත්‍රිමාණව පෙන්නපු මෙහෙම රූපේ තියෙනවනේ. ගාලගෙඩියක් කියලා හිතන්නකො. ඒක මෙහෙම හරහට කැපුවම ඩිම් බැලුවම පේන විදිය තමයි ඔය තියෙන්නේ. පැහැදිලිද? ගාලගෙඩියක් වගේ විව්වයක් අත්තොත් ඒක මෙහෙම හරහට කැපුවම උඩින් බැලුවම පේන විදිය තියෙනවා නේද? අන්න ඒක ද්විමාන විදියට තමයි මේකේ තියෙන්නේ. කලින් යන්නේ පුතේ ඒක ත්‍රිමාණ රූපේ. පැහැදිලිද? එතකොට මේ අර නිශ්චිත හැඩයක් නැහැ. බාහිර ආවරණය විදියට තියෙන්නේ කවුද පුතේ? ප්ලාස්මා පටලය හෙවත් සෛල පටලය. සෛල බිත්තියක් නැහැ. එතකොට පුතේ මැද්දේ ලොකුවට ඉන්නේ කවුද? නෂ්ටි. කලින් එකේ වගේ මෙයාගේ රික්තක නැහැ. ඇත්තටම සත්ව සෛලයක කොහෙත්ම විශාල ස්ථිර රික්තක නැහැ. හිටපු ගමන් తాවකාලික කුඩා රික්තකයක් එකක් දෙකක් තියෙන පුළුවන් ඒක ඉක්මනට නැති වෙලා යන. පැහැදිලිද? එතන මැද්දේ ලොකුවට තියෙනවා නෂ්ටිය. නෂ්ටියේ මැද්දේ තියෙනවා නෂ්ටිකාව. ඊට අමතරව ක්‍රොමැටින් තියෙනවා. හෙවත් ක්‍රොමැටින් කියන්නේ මොනවද පුතේ? අර තව දුරටත් දගර ගැහිච්ච DNA අණු වලට තමයි ක්‍රොමැටින් කියලා කියන්නේ.
සෛල ක්‍රියාවලි පවත්වා ගන්න අවශ්‍ය සියලු තොරතුරු ගබඩා වෙලා තියෙන්නේ ඔය ක්‍රොමැටින් සහ නෂ්ටිය තුල අපි 얘ගෙන කතා කරනවා ඉස්සරහට පස්සේ වටේ තියෙන නෂ්ටි පටලය ඒත් එක්කම පුතේ නෂ්ටියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ජාලිකා වලට කියන්නේ අන්තප්ලාස්මීය ජාලිකා මෙයාලගේ අර තිත්තිත් විදියට මොනවද තියෙනවද නන්ද පුතේ රයිබෝසෝම තියෙනවා නම් අපි මේවට කියනවා රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා සමහර අන්තප්ලාස්මීය ජාලිකා වල රයිබෝසෝම නැහැ ඒවට කියන්නේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා රයිබෝසෝම ගත්තයින් පස්සේ දරුවනේ සමහරක් වෙලාවට රයිබෝසෝම අන්ත රළු අන්තප්ලාස්මික රළු අන්තප්ලාස්මීය ජාලිකාවේ නැතුව නිදහසේ තියෙනවා ඒවට කියනවා නිදහසේ තියෙන රයිබෝසෝම අපි නිකන් රයිබෝසෝම කියලා තමයි නම් කරන්නේ දැන් පුතේ සත්ව සෛලයක් ගත්ත මෙයා ප්‍රභාසංශ්ලේෂණය කරන්නේ නැහැ නේ ඒ නිසා මෙයාගේ මොනව නැද්ද පුතේ හරිතලව නැහැ පැහැදිලිද ශෝෂණය කරන මයිටොකොන්ඩ්‍රියා තියෙනවා සාමාන්‍ය පරිදි ගොල්ගි දේහය තියෙනවා මෙයාගේ ගොල්ගි දේහය වලින් පුතේ අර ගැලවිල යන චූටි චූටි බෝල වගේ තියෙන ඒවට කියන්නේ ශ්‍රාවියාශිකා කියලා ඒව ගැන වැඩි අපිට මෙතනදී කතා කරන්න නැහැ පැහැදිලිද ඕව ටික තමයි පුතේ වෙන්නේ සෛලයක මේ සත්ව සෛලයක තියෙන ප්‍රධාන කොටස් ටික වෙන්නේ පැහැදිලිද මේ කොටස් ටික පුතාලට අනිවාර්යයෙන්ම නම් කරන්න පුළුවන් වෙන්න ඕන පැහැදිලිද 3D රූපේ නෙමෙයි මෙන්න මේ රූපේ අනිවාර්යයෙන්ම නම් කරන්න පුළුවන් වෙන්න ඕන පැහැදිලි පුතේ අපි මේ වෙද්දි දර්ශීය ශාක සෛලය සහ දර්ශීය සත්ව සෛලය ඉගෙන ගත්තා ඔයාලට අනිවාර්යයෙන්ම දර්ශීය ශාක සෛලය සහ දර්ශීය සත්ව සෛලය නම් කරන්න පුළුවන් වෙන්න ඕන ඒක අනිවාර්යයි ත්‍රිමාන රූපේ නෙවෙයි ඒක මම පැහැදිලි කිරීමට ඔයාලට කියලා දුන්නේ අර ද්විමාන රූප දෙක අච්චුපතේ තියෙන රූප දෙක තේරුණාද දැන් අපි බලන්න ඕනේ පුතේ දර්ශීය ශාක සෛලයක සහ දර්ශීය සත්ව සෛලයක තියෙන පුතේ වෙනස්කම් ගැන දැන් පුතේ මෙතන වගුවේ chart එකේ පුතාලට පේනවා එක පැත්තක තියෙන ශාක සෛලය අනිත් පැත්තෙන් තියෙන සත්ව සෛලය අපි හොඳ ආකාරව දැක්ක පළවෙනි එක මොකක්ද දර්ශීය ශාක සෛලක එළියෙන් මොකක් තිබ්බද සෛල බිත්තිය තිබ්බා හැබැයි සත්ව සෛලේ මොනව තිබ්බේ නැද්ද පුතේ සෛල බිත්තිය තිබ්බේ නැහැ ඒ වගේම ශාක සෛලයක ප්‍රභා සංශ්ලේෂණය කරන්න මොනව තිබ්බද හරිතලව තියෙන ඒ නිසා ශාක සෛලවල හරිතලව තියෙනවා සත්ව සෛලවල මොනව නැද්ද කොහෙත්ම හරිතලව නැහැ පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඇයි මේ ලියලා තියෙන්නේ හරිතලව තිබිය හැකිය කියන පුතේ සාමාන්‍යයෙන් හරිතලව තියෙන්නේ ශාක සෛලවල විතරයි සත්ව සෛලවල කොහෙත්ම හරිතලව නැහැ හැබැයි මේ ලෝකේ තියෙන සියලුම ශාක සෛලවල හරිතලව සමහරක් කට්ටිගෙන ඒකනේ අපි දර්ශීය ශාක සෛලයක් කියලා කියන්නේ ඒ කියන්නේ සියලුම සෛලවල තියෙන කොටස් අන්තර්ගත කරලානේ පුතේ හදලා තියෙන්නේ පැහැදිලිද දැන් උදාහරණයක් විදියට මුලේ ඇතුලේ තියෙන සෛලවල හරිතලව තිබිලා වැඩක් නැහැනේ ඒ මුලේ පසේ පස අස්සේ ගිලිලා තියෙන එන පොළවේ ඉඳන් අඩි 6ක් විතර යට තියෙන ශාක සෛලවල හරිතලව තිබිලා වැඩක් නැහැ ඒ ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑනේ අවුව වැටෙන්නේ නැහැනේ සමස්තයක් විදියට පොදුවේ අපි කියනවා ශාක සෛලවල හරිතලව තියෙනවා කියලා. සත්ව සෛලවල කොහෙත්ම නැහැ. ඒ වගේම ශාක සෛලවල පැහැදිලි කැපී පෙනෙන විශාල රික්තකයක් තියෙනවා. පැහැදිලිද? සත්ව සෛලවල විශාල ස්ථිර රික්තක නැහැ. සමහරක් වෙලාවට తాවකාලික කුඩා රික්තක තියෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා විශාල රික්තක නැහැ කියලා. ඊට පස්සේ ශාක සෛලයේ තියෙනවා පුතේ මේ සෛල ප්ලාස්මයේ පර්යන්තයට තල්ලු වෙලා තියෙන. සෛල ප්ලාස්මිය විතරක් නෙවෙයි, නෂ්ටියත් පර්යන්තයට තල්ලු වෙලා තියෙන. ඒ අය මැද්දේ ලොකුවට අර බෝලයක් වගේ කවුද හිටියේ? රික්තකේ හිටියනේ. ඒ නිසා සෛල ප්ලාස්මයේ පුතේ පර්යන්තයට තල්ලු වෙලා තියෙන. හැබැයි සත්ව සෛලයේ සෛල ප්ලාස්මයේ පර්යන්තයට තල්ලු වෙලා නැහැ. සෛල ප්ලාස්මයේ සෛලයේ පුරා ඒකාකාරව විහිදලා තියෙනවා. මැද්දේ නෂ්ටිය තිබ්බට සෛලප්ලාස්මිය නැත්තම් අර සෛලයේ තියෙන ජෙල් එක සෛලයේ පුලා සමාකාරව විහිදලා තියෙනවා. ඔය වෙනස්කම් ටික පුතාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. දරුවනේ දැන් මම ඔයාලට කියන්න ඕනේ මේ වීඩියෝ එකත් එක්ක පුතේ මම අපේ ක්ලාස් වල WhatsApp group වලට දානවා මේ සෛලයේ පාඩමට අදාළ ප්‍රශ්න ටියුට් එකක්. දැන් ඔයාලා කරන්න ඕනේ දේ තමයි මේ වීඩියෝ එක බලන්න. බලලා ඒ WhatsApp group වල දාපු ටියුට් එක අරගෙන පුළුවන් නම් print out එකක් ගන්න නැත්නම් ප්‍රශ්න ටික ලියා ගන්න ලියාගෙන ඒකට උත්තර ලියන්න. එතකොට පුතේ වීඩියෝ එක බලලා ඒ ප්‍රශ්න වලට උත්තර ලිව්වෙන් පස්සේ හරියට පන්තියේ note එක ලිව්වා වගේම තමයි. පැහැදිලිද? පන්තියේ මම දෙන අර ලස්සන ටියුට් එක මේ වෙලාවේ දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක පුතාලට දී ගන්න බැරි වුණත් මේ වීඩියෝ එක හදලා තියෙන්නේ පුතේ අර ප්‍රශ්න ටිකට උත්තර ලිව්වම මේ වීඩියෝ එක බලලා ලස්සනට නෝට් එක කම්ප්ලීට් වෙන විදියට තමයි හදලා තියෙන්නේ. මම ඒක අපේ පන්තිවල WhatsApp group වලට දාන්න. කවුරු හරි දරුවෙක්
අපේ පන්තියේ නැති දුවෙක් හෝ පුතෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලටත් මේ ටියුට් එක අවශ්‍ය නම් කම්ප්ලීට් කරගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ වීඩියෝ එකේ මගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා WhatsApp නම්බර් එක තියෙනවා පුතාලා මැසේජ් එකක් දාන්න මම පුතාලට මේ ටියුට් එක WhatsApp කරන්න කිසිදු ගැටලුවක් නැහැ කවුරු හරි පන්ති ආව හෝ නාව කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ කවුරු හරි පුතාලා ඉගෙන ගන්නවා නම් ඒක ලොකු දෙයක් ඒ නිසා ඕනම දරුවෙක් මට WhatsApp වලට මැසේජ් එකක් දාන්න පුතේ මම මේකට අදාළ ප්‍රශ්න ටියුට් එක දාන්න. පැහැදිලිද? මේ ටියුට් එකේ දැනට මේ අපි අහපු ටිකට අදාළ ප්‍රශ්න ටික තමයි තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා සෛලේ ඉන්ද්‍රිකා ගැන. එතකොට ඒකට අදාළ ප්‍රශ්න ටියුට් එක ඒ වීඩියෝ එකේදී දාන්න. එහෙනම් පුතේ මේ වීඩියෝ එක බලලා සාර්ථකව පුතාලා ගෙදර ඉඳන් වැඩ ටික කරගන්න. ගෙදර ඉන්න කාලේ උපරිම ප්‍රයෝජනෙ ගන්න. පන්තියේ ඉගැන්වෝ විදියටම ලස්සන්ටම මේ වීඩියෝ එක පුතා වීඩියෝ මාලාව මගින් පුතාලට පාඩම කියලා දෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී මේකේ සෙකන්ඩ් පාර්ට් එක බලමු. ඉන්ද්‍රිකා ගැන සහ විභාජනය ගැන බලමු. ඊට පස්සේ ප්‍රැක්ටිකල් ටිකක් බලන්න තියෙනවා. එහෙනම් පුතේ පරිස්සමෙන් ගෙදරට වෙලා මේ වැඩ ටික කරගන්න. ලස්සන නෝට් එක කම්ප්ලීට් කරගන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න. එහෙනම් ආයි බන්දරුවනේ.